सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् अपि मत स्वामी महान से लगे अवसराई श्रद्धा संपन्न करण के पिंग तुनी अभी मैं अवस्था वेदी सूदानं विन्नी हम दिनाम अभी ते मैं दुप्ता हाथ रे ससरे इतर वीम सदहा अवश्य धाम धर्म पूर्णे कर गंत धाम करूं टिक साक्षात करंत एवं मैं मित्र विशेष में बलापुरुष भावना मनुष्य कार्य खेतियत लोकोत्तर मार्ग वाड़ने कोहमद जीवन सो मनुष्य कार्य कटे किसेद किन कारण वगैन उड़ा को विस्तर कर लेंट इतने दी शीले पिलीबंद चित्त एकाग्रता अतिवन समाधि अतिवन कमटहं गैन में अवस्था विधि मम्मत करंत यानी नहीं मुकद ඒ පිළිබඳ අපිට රටත් ඕනම තරම් දැනුම ලබා ගන්නට ක්‍රම උපායන් තියෙන නිසා ඥාන දර්ශනය ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නට කියලා හදන්නේ. ඉතින් ඒ නිසා හැමදාම මතක් කරනවා ඉතාමත් උවමනාවේ ඉතාමත් ඕනෑකමේ මේ දේශනාව श्रवण करंट में ध्यान करो टीक श्रवण करंट के नेक मार धर्म देश खेती एट मकर गने यानी नेती ने सा अनिता एट प्रयोजनवत्व न विधि है देश ना वो तुलन ते जतुर सत्य बिल बदो हो न वह यम खरु न तुमोत उन पिन कुत अहं तत्व कथा करं तत्व अभी मैं इतना दी मम गेसर धाम करूं टिकाक मतक कला मम मार्ग जन वडन ते सरवेला निवन दकिंत अब हम देना मुसाहत्य ने मैं गमन है ये चतुरार सत्य अवबोध्य अभी तुल ऐतिकर गत युतु अनुपूर्व प्रतिपदा क्या अन्य मुखाग्द කියන කාරණාව මම පොඩ්ඩක් මතක් කරගන්න. මම එදා මතක් කළා පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරනකොට ඇතිවෙන ඵලයක් තමයි අර්ථයක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවීම. දස දුක දුක ඇතිවීම දුක නැතිවීම නැත්නම් දුක්ඛ නිරෝධය දැනගත්තාම ඒකේ ප්‍රතිඵලයක් තමයි ඒ නිරෝධය සාක්ෂාත් කිරීම යන මාර්ගය පිළිබඳව දැනුවත් වෙන්න යොමු වීම මාර්ගය හමු වීම ඊට පස්සේ ඒ මාර්ගය වඩනකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර ඵලයන්ට පත් වෙලා විමුක්තිය කියන්නේ ස්පර්ශ ආයතන ආය උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්නවා කියන අවස්ථාව අපිට විමුක්තිය සාක්ෂාත් වෙනවා. විමුක්තිය නිසා සියලු දුකේ නිවීම නැත්තන් නිවන අරමුණු වෙනවා. නිවන අරමුණු කරන්න පුළුවන් කියලා. එතකොට අපි කෙටියෙන් පොඩ්ඩක් බලමු පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරන්න කොහොමද කියලා. පෙර අවිද්‍යා කර්ම කියන ටික හේතුයි. එතකොට ඒ නිසා ඵලයක් හැටියට විඥාන නාම රූප කලයන් පස්ව වේදනා කියන මේ විපාක ස්කන්ධ ටික සම්බුණා.
ඒක කෙටියෙන් දකින්න විඥාන උපාදාන පස්ස වේදනා කියන තැන ඇහැ හැදිලා හැඩ රූපයක් පෙනෙනවා, කන හැදිලා කන්ට ශබ්දයක් ඇහෙනවා, නාසය හැදිලා නාසයට ගන්ධ සුවඳ දැනෙනවා. එතකොට ඒ නාම ධර්මත් එක්කම ගන්නට දැනෙනවා කියන තැනටම, පෙනෙනවා කියන තැනටම දැනගන්නවා නෙමෙයි, රූප පෙනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා කියනකොට, රූප පෙනෙනවා කියනකොට මෙබඳු අර්ථයකින් ගන්න. පොඩි ළමයෙකුට මාස හතරක පහක පොඩි ළමයෙකුට අඬන්නේ නැති ඉඳර තිරින් තිරින් ගාලා කැරකෙන පාට පාටේ වෙල්ලනකොට පාට පෙනෙනවා, නමුත් ප්‍රඥප්තිය වෙනින් කරන්න දන්නේ. එතකොට ආන් ඒ වගේ මට්ටම තමයි පේනවා කියන එක. එතකොට නොදන්න භාෂාවකින් කතා කළොත් අපිට ඇහෙනවා. එතකොට ඒ වගේ මට්ටම තමයි ඇහෙනවා කියන එක. මේ වගේ පෙනෙන ඇහෙන ටික අපිට හැදෙන පුරාණ කර්මයට විපාක හැටියට හිත හැදිලා ධර්මාරම්මන හම්බුනා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ පංචක නැත්තම් පෙනෙන කම ඇහෙන කම ගත්තහම හරියට නිවෙන්ට ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. නිවෙන්ට ඔන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් තෙලුත් ඉරක් දැම්ම නැත්තම් කවුරුත් ඒ කාන්තෙන් ඒ පහන නිවිලා යනවාමයි. ඒ වගේ අනාහාරව නිවෙනවා වගේ මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකට මොන විදිහටවත් පැවතිය හැකි බවක් නැහැ. ඒ ටික හේතු ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන කම තමයි ඇත්ත. නිරුද්ධ වෙන්න ඔන්න මෙන්න කියලා දැන් තියෙන පහනක් වගේ තමයි මේ විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටිකේ කිරෝලටම ඇවිල්ලා තියෙනවා. ඒ අලුතෙන් නිවෙන්න හදන පහන් මේ නිවිලයන්ට ඔන්න මෙන්න කියලා තියෙන පහනකට යම් කිසි කෙනෙක් අලුතෙන් තෙරුයි තිරෙයි දැම්මොත් ඒ පහනම නිවෙන්නේ හොඳට තරුණ වෙලා ආලෝකමත් වෙලා තව බොහෝ කාලයක් දැල් වෙනවනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විපාක ස්කන්ධ ටිකට දැන් තණ්හා උපාදාන කියන කෙලෙසේ තිබුණොත් මේ දුක් ස්කන්ධ ටික නිවෙන්නේ නැහැ, නිරුද්ධ වෙන්නේ නැහැ, නිවන ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට දැල් වෙනවා, ඇති වෙනවා වගේ තමයි තණ්හා උපාදාන තිබුණු භවයේ හිටිනවා කියලා පෙන්වන්නේ. භවය කියලා කියන්නේ දැක්කට පස්සේ දැකපු දේ ඇතිකමට, ඇහුවට පස්සේ අහපු දේ ඇතිකමට හිටිනවා. එතකොට මේ විදිහට දකින අහන දේවල් ඇතිකමට හැදුනහම, භවය හැදුනහම ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන සියලු දුක් රැසේ හට ගැනීම පෙනේ කියලා පෙන්වනවා. එතකොට පටිච්ච සම්පදායේ ගවේෂණය කරනකොට පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ටිකට දැන් අලුතෙන් පහනකට පිළිවිති රේදාන වගේ දැන් තණ්හා උපාදාන කියන කෙලෙසෙන් නිස්සෘත වුණොත් යුක්ත වුණොත් ඒකේ දෝෂය කෙනවා. දකින්නහන හැම දෙයක්ම ඇතිකමට ඉතුරු වෙලා ඉතුරු වෙන කමට තමයි අපි භවය කියලා කිව්වේ. මොකද පුරාණ කර්මයේ හටගත් විපාක ටිකේ ස්වභාවය දැක් කෙන් පස්සේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. ඇහිමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. නමුත් තණ්හා උපාදාන කියන කෙලෙසෙන් ආලිප්ත වුණාම, ඇලුනහම ඒ නිරුද්ධ වෙන බව පේන්නේ නැහැ. ඒ වෙනුවට දැල් වෙන ඇතිකමට තමයි එළඹ සිටින්නේ. ස්වභාවය තමයි යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන එක තමයි ස්වභාවය ඇත්ත. ඒ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන යතහ භූත ස්වභාවය නැත්තම් ඒ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ස්කන්ධ නිරෝධය අපිට අරමුණු වෙන්නේ නැහැ. තණ්හා උපාදානයේ දෝෂයක තිබුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා වෙනුවට හටගත්ත හැම දෙයක්ම තියෙනවා. ආපහු ගිහිල්ලා බලන්න අහන්න පුළුවන් ඒ පුද්ගලයෝ ඒ දේවල් ඒ තැන් අර අර තැන් වල තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් නිමිති හිතෙනවා. එතකොට ඒ එහෙම ලෝකේ හැදලා තිබුණ ජරා මරණ දුක වෙනවා කියලා වෙනවා. පටිච්ච සම්පදාය අනුලෝම මෙනෙහි කරනකොට අපිට හම්බුණා දැන් වර්තමානයේදී පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටික දුක්ඛාන්තට ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් තිබුණොත් මේ විපාක ස්කන්ධ ටික මේ දුක
අද නිරුද්ධ වෙන්නේ අපිට නිරුද්ධ කරන්න බෑ දුක නැති වෙන්නේ අපිට ඇතිකමට එළඹිල දුක් විඳින්න වෙනවා සසරට යන්න වෙනවා කියලා දුකයි දුක් සමුදය දෙක පෙන්වනවා අද තණ්හා උපාදාන කෙලෙසයක් තිබුණා නම් ඒක නිසා තමයි භවය හැදිලා ජරා මරණ දුක එන්නේ කියලා පෙන්වනවා මේ ඇහැ රූප චක්කු විඥාණයම නිරෝධය වෙන්නේ නැතු මේ ඇහැ රූප චක්කු විඥාණයම ඇතිකමට හැදිලා දුක එනවා දුකයි දුක සමුදය ඊට පස්සේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටික පහනක් නෙවෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ එහෙම පහනකට අලුතෙන් කෙනෙක් තෙළු ඉතිරේ දැම්මේ නැත්තම් ඒ පහන පවතින්නේ නැහැ පැවිතිය හැකි බවකුත් නැහැ අනාහාරව නිවිල යනවා වගේ මේ පෙනෙන ඇහෙන විපාක ස්කන්ධ ටිකේ අද දවසේදී තණ්හා වශයෙන් බැසගෙන උපාදාන වශයෙන් අල්ලගෙන නොඉන්නවන්න උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියු අනුපාදා කියලා කියන එකට උපාදාන වශයෙන් නොගන්න කොහොමද අනුපාදා අනුපාදා භවක මනස තියාගත්තොත් ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය වගේ මේ ස්පර්ශ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියු ඒකේ ආනිසංසය තමයි දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධයි යහපු දේ ඇහෙන පස්සේ නිරුද්ධයි ඇහ නිරුද්ධයි රූපේ නිරුද්ධයි චක්කුණ්‍ය නිරුද්ධයි කියලා හටගත්තු දේ නිරුද්ධයි යම් කිසි සමුදේ දබ්බන් සම්බන්ධන් දෝතන යම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක පේනවා නිවන පේනවා විරජම් වීතමල ධම්ම චක්කුමුද පාති කෙලෙස් ප්‍රජස් නැති කෙලෙස් මල නැති ධම්ම නැහැ කියලා කිව්ව යම සමුදේ ස්වභාව කොට ඇත්තන් ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් කොටයුත්තයි කියලා දකින එකනේ මෙන්න මේ පෙනෙන ඇහෙන ටිකේ තණ්හා උපාදාන වශයෙන් නොගෙන හිටියොත් තියෙන දෝෂේ තණ්හාව නැතිකොලොත් තියෙන දෝෂේ මොකක්ද නිවෙස්සුසෝ මේ ආනිසංසය මොකක්ද හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවා එහෙනම් ඒ කියන්නේ භව නිරෝධෝ භව නිරෝධෝ භවයේ හිටින්නේ නැහැ භවය කියලා අපි මතක් කළේ පෙනෙන ඇහෙන දේවල් ඇතිකමට හිටින එකනේ එතකොට භව නිරෝධෝ කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් හිටින්නේ භව නිරෝධය නිවනයි කියලා කියන්නේ එතකොට ඒ වගේ ලෝකයක් රැඳෙන්නේ නැහැ ලෝකෙ හැදෙන්නේ නැහැ එතකොට භව නිරුද්ධ වුණාම ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුම සුපාස ප්‍රයසන සීළු දුක නිරෝධය වෙනවා කියලා ඔන්න ප්‍රධාන කර්මෙන් හටගත් විපාක ටිකට අද තණ්හා උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියලා කියන්නේ පහනකට තෙලු පිරෙත් දාන්නේ නැහැ වගේ අලුතෙන් එතකොට මේ දුකට පවතින්න බැහැ පුරාණ කර්මෙන් හටගත්ත මේ දුක් ටික අර පහනම තමයි නිවිල යනවා වගේ මේ දුක් වූ පංච උපාදාන ස්කන්ධය ආයතන 12 ධාතු 18 එතන 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 නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන භව මේ නිරුද්ධ වෙන භව මේ භව සාක්ෂාත් වෙනවා ඔන්නෙන් දුකයි දුකේ නිරෝධයයි අහගත්ත. එතකොට පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරනකොට දුක දුක ඇති වෙන හැටි දුක නැතිවීම නැති කරන මඟ නැති කරන මේ නැති බව අවබෝධ වෙනවා. එතකොට දැන් අපිට උත්තරයක් ආවා ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් තමයි ස්පර්ශ නිරෝධය සලායත නිරෝධය දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ නිවන ලැබෙන්නේ කියලා. එහෙනම් ගාවට ප්‍රතිපදාවක් අවශ්‍ය වුණා ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන මිදිලයින්ට අපිට. එතකොට අපිට තියෙන්නේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඇහැ රූප කන ශබ්ද කියන ටික උපාදාන වශයෙන් නොගෙන ඒවා අල්ල ගන්න නැතුව ඒවා අතුරු කරන් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් හදා ගන්න එක ඕනේ. මොකද ඒ එතකොට ඒ ටික කළාම උපාදාන වශයෙන් නොගන්නකොට දුක නිරෝධ වෙනවා. උපාදාන වෙච්චකම දුරු වෙලා නිවන ස්කන්ධ නිරෝධි සාක්ෂාත් වෙන කෙනෙක් තියෙනවා. හරි. ඔන්න උත්තරයක් ආවා. එහෙනම් ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන ඉඳෙන්නේ නැහැ යමකට යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය පනවනවා. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියලා මෙන්න මේ ත්‍රිශික්ෂාව හොඳට වඩන්ඩ පූර්ණය කරන්ට තමන්ට අනුපාදා පරිනිර්වාණය දක්වා මනස ගෙනියන්න පුළුවන්. ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන
ආශ්‍රයෙන් කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයෙන් මිදිලා ඉන්න තැනට මනස ගන්න පුළුවන් කියලා අපිට පෙන්වුවා සීල සමාධි ප්‍රඥා. ඒකෙදි ප්‍රඥාවෙදි බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම ටික කැටි කරලා හොඳ උපායක් වෙන්නවා අපිට මෙන්න මේ විදිහට පංච උපාදාන කන්ද උද්‍යබ්ධානු පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛඛය ගාමිනියයි. ඒ කියන්නේ ආර්යෝ ඉතාමත් උතුම් නිබ්බේධිකාය සසර කලකිරීම පිණිස, දුකේ කලකිරීම පිණිස, ලෝකේ කලකිරීම පිණිස පවතින මනාව දුක්ගෙවීමට යන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණින් යුක්ත වෙන්න කියනවා. බලන්න ඒ ඇතිවීම නැතිවීම නුවණේ තියෙන ಗುಣ ටික. එතකොට ඒක ආර්යෝ, ඒ කියන්නේ ඉතාමත්ම උතුම් නිබ්බේධිකයි. අපි මේ තරම් මොන්නතරම් බණ භාවනා කෙරුවත්, කතා කෙරුවත්, ආදීනව කතා කෙරුවත්, දුක කතා කරනවා, එතකොට විහෙත කතා කරනවා, අපායවල දුක කතා කරනවා, පීඩාවන් නැහැටි කතා කරනවා. නමුත් අපේ හිත තව තවත් ලෝකෙට බර වෙලා ලෝකෙම ඇලෙනවා මිසක කොච්චර දුක කතා කරනවා. සමහර දුක විඳිනවා අපි. අසනීප වෙලා ලෙඩ ඇදිලා කතා කරනවා නෙමෙයි. ස්පර්ශ දුක ස්පර්ශත් වෙනවා විඳිනවා. ඒත් කලකිරෙන්නේ අපි අර පළඟැටියා වගේ. පළඟටිය පහනකට එක සැරයක් තැන්ලා පිච්චුනහම දුක එනවා. විහෙස දුක දැනෙනවා. ටිකක් හරි පණ තිබුණ ආයෙත් පනිනවා. ඒකට ඒක ගතියම ඉන්නේ. ඒක පුද්ගලයෙක් අපි පළඟටිය මනුස්සය කියලා කිව්වොත් තණ්හාවේ ගතිය ඔබ තමයි. එතකොට අපි දුකේ කලකිරෙන්නේ නැහැනේ. නමුත් මෙන්න මේ ස්කන්ධයෙන් උදේවය දන්න නුවණ ප්‍රධානම ලක්ෂණය තමයි නිබ්බේධිකයි. දුකේ කලකිරීම ඇති කරනවා, කලකිරීම ඇති කරනවා. එතකොට මෙන්න මේ සම්මා දුක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යනවා. එතකොට දුක කියනක ජීවිතෙන් මනාව ලෙසම නිවැරදි ලෙසම සියලු ආකාරයෙන් දුක ගෙවල දානවා. දුක අපිටත් ඕනේ කියන්නේ. එතකොට මේ නුවණ ස්කන්ධයේ උදේවය බලනවා කියන ඒ නුවණට අයිති වැඩ ටික උතුම් ස්වභාවයට පත් කරනවා. මේ පංච උපාදාන ස්කන්ධයේ දුකේ කලකිරවනවා. කලකිරවලා මේ සියලු දුකෙන්ම නිදහස් කරලා දෙනවා කියන ටිකක් තියෙනවා. හරි. එතකොට දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවය බලමු. එතකොට උදේවය බලන ආකාරය ඉගෙනගෙන පංච උපාදාන ස්කන්ධයේ උදේවය බලන්න ඕනේ. උදේවය බලනකොට ඒ පෙනෙන බලන ටික බලන කාරණාව පැහැදිලි පදිනම් ඒකට උපකාර පිණිස චිත්ත සමදයක් ටික ටික ඇති කරගන්න ඕන. චිත්ත සමාධිය ඇති කරගන්න උපකාර පිණිස සීලයක් වඩන්න ඕන. හරි. දැන් අපිට ප්‍රධානම ඉලක්කයට අපි ආවා පටිච්චසමුප්පාදින් චතුරාර්ය සත්‍ය අවබෝධින් චතුරාර්ය සත්‍ය මාර්ගයට. මාර්ගයේ ප්‍රධාන අංගය වුණා මොකද? ස්කන්ධයන් උදේවය දන්නා නුවණ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවය දන්නා නුවණ තියෙන කෙනාට කිසිදු වෙහෙසක් කිසිදු අපහසුවක් නැතුව පංච උපාදාන ස්කන්ධය කන්ද දුක්ඛ කියන ටික පිරිසිඳ දකිනවා. යම් තණ්හා උපාදාන කියන කෙලෙසියක් තියෙනවා නම් ඒ කෙලෙසිය ප්‍රහාණය වෙනවා. යම් දුකේ නිරෝධයක් තියෙනවා නම්, භව නිරෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරෝධයක් තියෙනවා නම්, ඒ නිරෝධය, ඒ නිවන, ලෝක නිරෝධය සාක්ෂාත් කරලා දෙනවා. ඒ සඳහා කවුරුවත් මහන්සි ගන්න ඕනේ පංච උපාදාන ස්කන්ධය පිරිසිඳින් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ? මොකද්ද පංච උපාදාන ස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඤා, සංකාර, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය කියන්නේ මොනවද? කොහොමද ඒව පිළිගන්න කොහොමද කියලා ඒ ගැන කිසිදු උත්සාහයක් වුණේ නැහැ.
ඒ වගේම අනේ කොහොමද මෙච්චර මේ ගෙවල් දොරවල් දුවා දරුවෝ මේවා අයින් කරගන්නේ මේවේ අපේ හිත බැඳලා අපිට අපහසුයි දැන් නම් බෑ වගේ තැනකින් අපිට තියෙයි තේරෙන්නේ ඒ සංහාව උපාදානය ගෙවා ගන්න අයින් කරගන්න දස්සනකටවත් මහන්සි ගන්න ඕනේ නැහැ ඊගාවට නිවන කියන්නේ මොකක්ද ඒ නිවන දකින්නේ කොහොමද හටගත්ත දේ නැති වෙනවා කියලා පේන්නේ නැහැ නේ ඒක බලන්නේ කොහොමද ඈ එතකොට යන කොට දකින දේ දැකීමෙන් අහපු දේ ඇහිමෙන් පස්සේ නිමිති ඉතුරු වෙන එක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ ඒ හින්දා මේ ලෝකේ තියෙන කියලා හැම පොඩ්ඩක් උත්සාහවත් වෙන්න ඕනේ මම ටික මතක් කළේ පංච උපාදාන ස්කන්ධී උදේවයි බලනවා කියන කරනවා විතර මොමයි කරන්න ඕනේ එතෙන්ට තමයි මේ ශාසනයේ අතිශයම උත්තරීතර තැනක් දීලා තින්නේ ස්කන්ධයන්ගේ උදේ වේදනා ප්‍රඥාව නව මහ විදර්ශනා ඥාන ටික ආරම්භ වෙන්නේ මේ ප්‍රඥාවෙන් මෙතන ඉඳලා පටන් ගත්තාම තමයි සංස්කාරයන්ගේ උදේ වේදනා නුවණින් පටන් ගත්තාම තමයි එයාට බංග ඥානය බයිතුපට්ඨා ඥානය ආදීනෝ ඥානය මුංචිත කම්මේතා ඥානය කියන මේ සියලුම නුවණවල ක්‍රමානුකූලව වැඩෙන්න ගන්නෙ එතකොට සතිපෝධි පාක්ෂික ධර්ම මේ ඔක්කොම වැඩෙනවා කිසිදු වෙහසක් නැතුව එකයි අර පංච උපාදාන ස්කන්ධයේ උදේ වේ නොදෙන අවුරු සිය ජීවත් වන තේ ජීවිතේ ජීවිතේ එක ජීවිතයක් ජීවත් වන තේ ජීවිත වටිනවා කිව්වේ හරි දැන් අපි මෙතන ඉඳලා කතා කරන්න යන්නේ දැන් ඔක්ක මෙතෙන්ට එන්න අපි ආපු කල්‍යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අපිට ලැබුණු උපදේශය පටිච්චසම්පාදයෙන් ලැබුණා ජීවිතයකට දුක එන්නේ කොහොමද දුක නැති වෙන්නේ කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ එහෙනම් දුක නැතිකරන්ද මෙන්න මේ ටික කොට යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ස්කන්ධයෙන් උදේ වේදන්න නුවණ අඹුලා චතුරාර්ය සත්‍ය නිසා මාර්ගය හම්බුනා දැන් අපි ඒ මාර්ගයේ වඩන ආකාරය නැත්තම් ස්කන්ධයෙන් උදේ වේ බලන ආකාරය පොඩ්ඩක් නුවණින් බලමු මෙන්න මේ කතා කරන්න හදන ටික හරිම වැදගත් හරිම ශ්‍රේෂ්ඨයි එතකොට ඔබලන්ට වැඩි ඈතක නෙමෙයි බොහෝම ළඟ අනුපාදා පරිනිර්වාණය මේ අතේ දුරක තියෙනා වගේ මට්ටමට ඉන්නේ හරි අපි අහලා තියෙනවා පංචපද බුදුරජාණන් වහන්සේ දෙන්න කොහොමද පංචපද ස්කන්ධය උදේ වේ බලන්නේ කියලා යම් රූපයක් තියෙනවා රූප කියනකොට ඇහැයි තී ඇහැට පෙනෙන රූප කනයි තී කනට ඇහෙන ශබ්ද නාසයයි තී නාසයට දැනෙන ගන්ධ දිවයි තී දිවට දැනෙන රස කයයි තී කයට දැනෙන ස්පර්ශ කියලා මේ දස ආයතන ටික රූප හැටියට යනවා රූපයි කියලා අපිට ගන්න පුළුවන් මෙතන එතකොට ඒ හැම රූපයක්ම සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි හැදිලා තියෙනවා රූපවල යථාර්ථය. එතකොට කනබුන ආහාරය නිසා තමයි මේ රූපය හැදෙන්නේ. කනබුන ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා. රූපය කියන එක මහ භූත සහ උපාදාය රූපයි. ආහාරය නිසායි රූපය හැදෙන්නේ. ආහාරය නැති වුණොත් නැති වෙනවා කියලා රූපයේ රූපය ඇතිවීමත් නැතිවීමත් දන්නවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා. අපිට රූපයක් පෙනෙනවා ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ ඔන්නෝය සිතක උපන්න මෙන්න මේ ගති ටික නිසායි. රූපේ තියෙනවා රූපේ පෙනෙනවා කියන ටික කරන චෛතසික ටික චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාම සම්පස්ස කියලා. ස්පර්ශය නිසායි මේ වේදනා සංඥා චේතනා හටගන්නේ. ස්පර්ශය නැති වෙනවා කියලා චෛතසික ටිකේ චෛතසික ටිකක් ස්පර්ශය කියන්නේ සිතුවිල්ලක් චෛතසිකයක් සිතේ තියෙන ගතියක් වේදනා මේ වේදනාව සංඥාව චේතනාව කියන්නේ සිතේ තියෙන ගතියක් සිතුවිල්ලක් චෛතසිකයක් ධර්මතා මාත්‍රයක් ස්පර්ශකින් හටගන්න කියලා පෙන්වනවා හරි එතකොට මෙන්න මේ නාමයි මේ රූපයි දෙක නිසා යම දැනගන්නවා නාම රූප පත්‍ය විඥාන නාම රූප නිරෝධ විඥාන නිරෝධා කියලා මෙන්න මේ විදිහට බලන එක තමයි ස්කන්ධයන්ගේ උදේ වේ කියලා පෙන්වන්නේ අපිට. ඔන්නෝක නෝනින් අපි බලන්න ඕනේ. එතකොට දැන් ඔය අපි කතා කළේ ස්කන්ධයන්ගේ උදේ වේ බලන පෙළ දහම ගැන. ඔය ටික පෙළ දහම සම්මර්චනය කෙරුවා කියලා පෙළ දහම මොන මොන හිටියා කියලා මේ
දුකත් පිරිසෙන් දැකලා සමුදියක් දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා කලකිරීම පිණිස පවතිනවා කියන ඔක්කොම ටික කරලා දෙන්නේ නැහැ. ඒ ඒ පෙළ දහමින් පෙන්නපු විදිහට ජීවිතයට ආදේශ කරගන්න ඕනේ. ඒ නුවණ ජීවිතය තුළින් දකින්න ඕනේ, ඇති කරගන්න ඕනේ. හරි, අපි ඕක මෙතනින් පටන් ගමු. නාම රූප පත්‍ය විඥානං කියන, හරිද? ඔන්න විඥානං කියනකොට විඥානේ කියන පාලි වචනේ සිංහල තේරුම තමයි දැනගන්නවා කියන එක. එතකොට ඇස් ඉදිරිපිටට ආපු රූපයක් දැනගන්නවා, රූප දැනගන්නවා. අපි රූප දකිනවා කියලා කියන්නේ ඒක ප්‍රඥප්තියක්, ඒක නිකම් විවහාරයක් විතරයි. රූප දැනගන්නකම තමයි වෙන්නේ. රූප දැනගන්නකම රූපේ දකිනවා කියලා විවහාර කරනවා. ශබ්දයක් දැනගන්නකම තමයි වෙන්නේ ශබ්දය අහනවා කියලා විවහාර කරනවා. ගඳ සුවඳ දැනගන්න තමයි මේ ගඳ සුවඳ දැනගන්නවා. එතකොට රස දැනගන්නකම තමයි රස විඳිනවා කියලා විවහාර කරන්නේ. වෝහාර ධර්ම කියලා. එතකොට අපි කියමු දැන් හොඳට අවධානය යොමු කරන්ට මම මේ කතා කරන ටිකට. අපි කියමු දැන් අපි ඇස් ඉදිරිපිටට ආපු වස්තුව දැනගන්නවා. හරි, ඔන්න දැන් අපි මේ පංච උපාදානස්කන්ධය උදේවේ බලන්න යන්නේ. දැන් නාම රූප පත්‍ය විඥානං කියපු විඥානං කිව්වේ දැනගන්නවා. ඔන්න දැන් මම ඉස්සරහා තියෙන මේ වස්තුන්ගෙන් මට පේනකොටම පොතක් කියලා දැනගන්න පුළුවන් මට. එතකොට පෑනක් කියලා පේන රූපේ දැනගන්න පුළුවන්. ඊදවස්සේ බිත්තිය කියලා දැනගන්න පුළුවන්. පැදුරක් කියලා දැනගන්න පුළුවන්. එතකොට බලන බලන පැත්තේ මොනව මොන හරි දැනගන්න පුළුවන්. හරිනේ? හරි. එතකොට අපි කියමු දැන් මේ ඇස් ඉදිරියේ තියෙන මේ වස්තුව දකිනකොටම පොතක් කියලා දැනගන්න පුළුවන්කමක් හම්බ වුණා. දැන් මේ පොතක් කියලා දැනගන්නකම ඇටි වෙච්ච හැටි හා නැති වෙන හැටි තමයි බුදුහාමුදුරුවෝ හොඳට ස්කන්ධයන්ගේ උදේවැය කියන එකෙන් පෙන්නන්නේ. මේ නාම රූප දෙක ඉස්සෙල්ලා නාම රූප දෙකේ ඇත්ත පෙන්වන්න තමයි නාම රූප දෙකේ හේතුඵල ධර්ම පෙන්වන්නේ. එබඳු නාම රූප දෙකක් නිසා දැනගැහිල්ලක් ඇති වෙනවා, නාම රූප දෙක නැති වෙනවා, දැනගැන්න නැති වෙනවා කියන කාරණාව පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයක උදේවැය පෙන්වන්නේ. හරි, අපි ඒක මෙහෙම බලමු. දැන් අපි කියමු ඇහැ කියන එක පවතිනවද කියලා බලන්නකො. බන කන බුන බත් පාන් කවපු මුන් නැත, එහෙම නැතිවත් ඇහැ කියන එක පවතිනවද? පවතින්නේ නැහැ. එතකොට ඇහැ කියන එක නැතිනම් රූප පේනවද අපිට? රූප පේනන්නේ. එහෙනම් කන බුන ආහාරي අපිට ඇහැ තියෙනවා, ඇහැට රූප පේනවා. මහ භූත සහ උපාදාය රූප. මොකද මහ භූතයි උපාදාය දෙකම තියෙනවා කියන්නේ මහ භූත නැතුව උපාදායට විතරක් ඉන්න බෑ. එතකොට මහ භූත සහ උපාදාය කියන රූපයක් තියෙනවා. හැබැයි කන බොන ආහාරය නිසා තමයි අපිට ඒ රූපය හම්බ වෙන්නේ, පේන්නේ. හරි, එතකොට කන බොන ආහාර නැතිව රූපේ නැති වෙනවා. ඔන්න දැන් එබඳු ඇහැට ඇස් ඉදිරි පිටට වර්ණ සතහනක් නැත්නම් ආහාරයෙන් හැදුණු රූපයක් තමයි දැන් පේන්නේ. ඊට පස්සේ ඇහත් රූපය තියෙන තැනට භවංග මට්ටමේ තියෙන හිත චක්කු විඥාන සිත පැමිණෙනවා. මම මේ කියන ටික අහන්න මේ ටික විතර ටිකක් ගැඹුරු වෙන්නේ. එතකොට ඇහත් රූපය තියෙන තැනට සිත පැමිණියට පස්සේ චක්කු විඥානය ආවට පස්සේ ස්පර්ශය කියන ධර්මතාවය සම්පූර්ණ වෙනවා. ස්පර්ශය නිසා මේ ඇස් ඉදිරිපිට දාපු අරමුණ විඳින්ද අරමුණේ හැඩේ පෙනෙන්න, හැඩේ හඳුනා ගන්නට පුළුවන්කම, අරමුණට පොතක් කියලා හිතන්න පුළුවන්කම කියන ටික හම්බ වෙනවා, හැදෙනවා නාම ධර්ම ටික. එතකොට ඇහත් රූපය දෙක රූපය ඒ දින තැනට මේ චක්කු විඥානය පැමුණාම ස්පර්ශය හදලා වේදනා සංඥා චේතනා විඳිනවා, හඳුනනවා, හිතනවා කියන නාම ධර්ම ටිකක් පැමිණෙනවා. මෙන්න මෙතනදී මේ චක්කු විඥානයේ කෘත්‍යය තමයි නාම ධර්ම ටික හදන්න, නාම ධර්ම ටික ඇති කරන්නයි මේ හිත මෙතෙන්ට පැමිණියේ. හිතේ කෘත්‍යය එච්චරමයි. ඒ හිතට වෙන දෙයක් දකින්න, වෙන දෙයක් දැනගන්නවා කියන කාරණාවක් එහෙම නැහැ.
ඒ චක්කු විඥාන සිත පෙමුනහම ඒ හිතේ වේදනා සංඥා චේතනා පහළ වෙච්ච එක තමයි රූපේ පේනවා කියලා කියන්නේ. එතකොට මේ චක්කු විඥානේ නාම රූප හදනවා කියන ධර්මතාව දෙකට වැය වෙලා. රූපයේ තියෙන තැනක නාම ධර්ම හදනවා කියන කාරණාවට වැය වෙලා. එතකොට ඒ හිත යට වෙලා තියෙන්නේ, වැය වෙලා තියෙන්නේ. ඒ හින්ද දැන් මෙතන නාම රූපයි යන ගණිතය යනවා. එතකොට ස්කන්ධ වචෙන්නම් පහක්ම තියෙනවා. ඇහත් රූපය දෙක රූපය. එතෙන්ට චක්කු විඥානය පැමිණියාම ඒක චක්කු විඥානය. ඒ ස්පර්ශ නිසා විඳිනවා, හඳුනනවා, හිතනවා කියලා වේදනා සංඥා සංකරකෙන් චෛතසික පහළ වුණාම පොකුරට තියෙනවා ස්කන්ධ පංචකයම. හැබැයි ඒක විඥානයේ පස සම්පූර්ණ ස්පර්ශයට ඇත්තට හේතු වෙලා තියෙන හින්ද තියෙන නාම රූප කියලා දෙකක්. හරිනේ. මට මෙතන පොඩ්ඩක් විස්තර කරන්න ගත්තා. දැන් සරලයි. හරි. ඔන්න ඇහත් රූපය දෙක රූපය. ඒ රූපේ විඳිනවා, රූපේ හැඩේ හඳුනනවා, රූපයට පොත කියලා හිතනවා කියන ටික චෛතසික ටික. මේ නාම ටිකයි මේ රූපයි දෙක නිසා පොත කියලා මං ගාව දැනුමක් ඇති වෙනවා. ඔන්න හොඳට බලන්න මෙතනයි හරි අවශ්‍ය. දැන් ඔන්න ස්කන්ධයන්ගේ උදේවේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තියෙනවා, ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා තියෙනවා. ඒ නාම රූප දෙක නිසා පොත කියන දැනගැල්ලක් වංගාව ඇති වෙනවා. කන බොන ආහාරයෙන් හැදුණු රූපේ නැති උනොත් ඇහත් රූපය දෙක වෙන වෙනකොට විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා. මේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා, ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා. නැත්තම් දැනගැල්ල නැති වෙනවා. හරි. මෙන්න මෙතනදී ඇහත් රූපය දෙක රූපය. ඒ නිසා පෙනෙන අරමුණ විඳිනවා, හැඩේ හඳුනනවා, පොත කියලා හිතනවා කියපු දෙන නාම. මම කිව්වා නාම රූප කියන ටික හදන්න විඥානය තොටෙන්ද වැදගෙන තියෙනවා කියලා. නමුත් තව හිතකට අහුවෙන්නේ නාම රූප කියන ධර්මතාව දෙක විතරයි. විඥානයේ කෘත්‍ය අහුවෙන්නේ නැහැ. හරි. එතකොට මේ නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයක්ම තියෙනවා කියලා දැන් අපි දන්නවනේ. හරි. මෙන්න මේ නාම රූප දෙකද තමයි පුරාණ කර්මෙන් හටගත්තේ කියලා පෙන්වන්නේ. හරි. මෙන්න මේ ඒ කියන්නේ පෙනෙනවා කියන තැනක නාම රූප දෙක නිසා එතකොට ස්කන්ධ පංචකයම තියෙනවා, විඥානයේ ප්‍රස සම්පයුක්තව තියෙනවා. පෙනෙනවා කියන එක නාම රූප දෙකට කිව්ව පුරාණ කර්මෙන් හටගත්ත විපාකේ පංච උපාදාන ස්කන්ධේ. ඔන්න ඔය නිසා පොත කියලා දැනගන්නා කමක් කෙනා කෙනා ගාව උපදිනකොට මං ගාව උපදිනකොට මෙන්න මේ දැනගැනිල්ලට කියනවා, දැනගැනිල්ලට කියනවා විඥාණය කියලා. ඒකට තව පැත්තකින් කියනවා ප්‍රඥප්තියක් කියලා. ඒකට තව පැත්තකින් කියනවා සම්මතය කියලා. තව පැත්තකින් කියනවා අධිවචනය කියලා. තව පැත්තකින් කියනවා නිරුක්තිය කියලා. දැන් මේ පොත කියලා දැනගන්නා කම නැත්තම් මේ විඥාණය අන්න අර විපාක නාම රූප දෙකට අයිති නැහැ. විපාක නාම රූප දෙක ඇහත් රූපයක් දෙක රූපය. ඒ ස්පර්ශය නිසා අරමුණ විඳිනවා, හඳුනනවා, හිතනවා කියපු නාම ධර්ම ටික නාමය. මේ නාමය මේ රූපයි නාම රූප දෙක පුරාණ කර්මෙන් හටගත්තු විපාක. ඒක හේතුයි, ඒක ප්‍රත්‍යයයි. ඒ නිසා හටගන්න ඵලයක් තමයි ඒකෙන් වෙන් වෙලා තමන් තුල ඇති වෙන දැනුම නාම රූප දෙක නිසා හටගන්න ඵලයක් තමයි පොත කියන දැනගන්න කම. දැන් මේ පොත කියලා දැනගන්න කම නැත්තම් ඒකට තමයි අපි විඥානය කියලා කිව්වේ. මේ දැනගන්නවා කියන එක පින්හතුනේ ඇති වෙන්නේ රූපය දකින්න කෙනා කෙනා ගාවයි. බාහිර අපි කියමු ඇහත් රූපයක් තියෙනවා, කන බොන ආහාරයෙන් හද සතර පහ ධාතු ඉතාලම දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ පොත කියලා. අරමුණ විඳිනවා, දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ. අරමුණ හැඩේ හඳුන ගන්නවා, දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ. පොත කියලා හිතන කමක් තියෙනවා, දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ. මේ දෙකේ ප්‍රතිපලයක් ඇති පොත කියලා දැනගන්න කමක් හඳුනහම හොඳට බලන්ද පොත කියලා දැනගන්නවා කියන කාරණාව උපන්නේ තමන් ගාව
පවතින්නේ තමන් ගාව තමන් ගාවමයි නිරුද්ධ වෙන්නේ. හරි. මෙන්න මේ පොත කියන දැනුම නැත්තම් දැනගන්න කම ඔය අනුසාරයෙන් දකින්ද හැම එකක්ම නාම රූපච්ච විඥාන කියනකොට තමන් ගාව ඇති වෙන දැනගැනිල්ල. කන ශබ්දය දෙක රූපය ඒ අරමුණ විඳිනවා හැඩේ හඳුනනවා අරමුණට හිතනවා බල්ලෙක්යා ගැහුවා කියලා දැනගන්නවා. දැනගන්නවා කියන එක තමන් ගාව ඇතිවෙච්ච විඥානය. නාම රූප දෙක නිසා හටගත්ත ඵලය. හරි. මෙන්න මේ දැනගන්නවා කියන එක මේ විඥානය අර නාම රූප දෙකට අතීත නාම රූප දෙකට අයිති නැහැ. ඒක හේතුයි ඒක ඵලයක් ඒක මිදිලා ඉන්නේ. එතකොට මේ නාම රූප දෙකට තව පැත්තකින් අපි කියනවා විපාක හටගත්ත නාම රූප දෙකට කියන යථාභූත ස්වභාවය කියලා. ඇත්ත ඇති හැටි පවතින ස්කන්ධ ටික. ස්කන්ධ ටිකක් එහෙම එකක් තියෙනවා. කනබුන ආහාරෙන් හඳුන් රූපය කියලා එකක් නැතුව නෙමෙයි රූපයක් තියෙනවා. ස්පර්ශයේ කියන චෛතසිකයක් නිසා හටගන්න වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා. එහෙම එකක් නැතුව නෙමෙයි යථාභූත වශයෙන් තියෙනවා කියන එකෙන් කියන්නේ අනිත්‍ය වෙන්නේ නැතුව විපර වෙන්නේ විපරිණාම වෙන්නේ නැතුව ඔහේ තියෙනවා කියන එක නෙමෙයි. ඒක මායාවක් නෙමෙයි බොරුවක් නෙමෙයි තියෙන ධර්මයක්. හැබැයි මේ නාම රූප දෙක නිසා පොත කියලා, පෑන කියලා, නැත්නම් මිනිස්සේ කියලා දැනගන්න කම අපි ගාව උපදින මෙන්න මේක පින්වතුනි බොරුවක්. මේක මායාවක්. මේක ප්‍රඥප්තියක්. මේක නිරුක්තියක්. මේක අදිවචනයක්. මේක චේතනාවක්. මේක කර්මයක්. කර්මසිත. මේක එහෙම ඒව නැහැ කොහෙවත්. ඒක බොරුවක්. එතකොට මේ ඇස්තිදිරිපිට දෙන නාම රූප දෙක නිසා තමන් තුළ පොත කියන දැනගැනීම ඇති වුණා, ප්‍රඥප්තියක් ඇති වුණා. ඇහත් රූපය දෙක නැති වෙනකොටම පොත කියන ප්‍රඥප්තිය තමන් තුළ නැති වුණා. ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියලා කියන්නේ ඇස්තිදිරිපිටට යම් වස්තුවක් එනකොට නැත්තම් නාම රූප දෙකක් නිසා තමන් තුළ දැනගැනීමක් ඇති වෙනවා. පොත, පෑන, පැදුර, ඇඳ, මිනිස්සයා, ගැහැණි, ළමයා, තරුණයා කියලා ඒ නාම රූප දෙක නැති වෙනකොට ඒ දැනුම තමන් ගාව නැති වෙනවා. තමන් ගාවම හටගෙන නැති වෙනවා. මෙතනදී පරමාර්ථ සත්‍යය කියලා දකින්න කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා, ඇහැ රූපයක් තිබුණා, මහ භූතයි උපාදාය රූපයි කිව්වා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් අරමුණ විඳිනවා, හඳුනනවා, හිතනවා කියන චෛතසික ටික පහළ වුණා. ඕකට ගන්න පරමාර්ථ සත්‍ය කියලා. යථාභූත ස්වභාවය කියලා. ඒ දෙක නිසා පොත, ඈන, ළමයා, මිනිසයා කියලා තමන්ගාව දැනුමක් ඇති වෙනවා කියලා ගන්නකො. මේ දැනුම දකින්නකො සම්මතය කියලා. මේ දැනුම දකින්නකො ප්‍රඥප්තිය කියලා. එතකොට මෙතන දැන් සම්මතය සත්‍ය සහ පරමාර්ථනේ පරමාර්ථ සත්‍ය සහ සම්මතය කියන ධර්මතා දෙකක් තියෙනවා. සත්‍ය නෙමෙයි ධර්ම ප්‍රඥප්තිය සම්මතය. තමන් තුළ සම්මතයක් ඇති වෙනවා නැති වෙනවා. ප්‍රඥප්තියක් ඇති වෙනවා නැති වෙනවා. හරි. ඔන්න දැන් හොඳට බලන්න යමක් දකිනකොට දකින දේ අරඹය දැනගන්නා කමක් දැනුවක් උපදින්නේ තමන්ගාවයි. හරි. උපදින්නේ බැහැර රූපේ පැත්තේ ඉඳලා ඇහැ පැත්තේ ඉඳලා ටිකෙන් ටික ධර්මතා එකතු වෙලා එකතු වෙලා ඒවා හේතුයි තමන්ගාව දැනගැනිල්ල ඇති වෙන ඇති වෙන දැන දක්වා කාරණා ටිකක් හැදෙනවා බාහිර දැනගැනිල්ල නොවන. පොත කියන දැනගැනිල්ලක් මට හැදුණා හැදුණා එහෙම හැදුනේ නාම රූප කියන ධර්මතා දෙකක් නිසා. ඒක යථාර්ථයේ තියෙන එක පොත කියලා දැනුමක් ආව ඒක ප්‍රඥප්තිය සම්මතය. හරි. එතකොට දැන් හොඳට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇහත් රූප දෙක නැති වෙනු මේ නාම රූප දෙක නැති වෙනකොට පොත කියන දැනුම මංගව නැති වෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ උද්‍යව්‍ය ඥානයට තමන් තුල නාම රූප දෙක නිසා දැනගැනිල්ලක් ඇති වෙන විඥානය ඇති වෙනවා. නාම රූප දෙක නැති වුණොත් විඥානය ඇති වෙනවා. දැනගැනිල්ල නැති වෙනවා කියන
එකට නුවණින් ඉඳ දන්න නැත්තම් ඉගෙනගෙන හිටියේ නැත්තම් ලෝකයා කරන්නේ මොකද්ද? අර නාම රූප දෙක නිසා තමන් තුල ඇති වුණානේ දැනගැනිල්ලක් විඥානයක් සම්මතියක් ප්‍රඥප්තිය පුත් පෑන ඇඳ පැදුර කියලා මේ ප්‍රඥප්තිය භාවිතා කරනවා මේ සම්මතිය ඇසුරු කරනවා මේ විඥානය ඇසුරු කරනවා එයා මොකද කරන්නේ විඥානයේ අධ්‍යක්ීමෙන් අර නාම රූප දෙක දිහා බලනවා විඥානයේ අධ්‍යක්ීමෙන් විඥානයේ ඇතිවෙන්න හේතු වෙච්ච බලන්න හොඳට හේතුඵල ධර්ම කියනකොට ඵලයේ හේතුවයි තයිති නැහැනේ මේ රූපයයි නාමයයි නාම රූප දෙක හේතුයි ඒ දෙකේ ඵලය තමයි මිනිස්සෙක් කියන දැන ගැනීම. බත්පාන් කවපු මුංගටෝලින් හැදුණු රූපෙකුයි අරමුණ විඳින හඳුනන හිතන කම කියන චෛතසික ටිකයි ඒ නාම රූප දෙක නිසා මිනිස්සෙක් කියන දැනුමක් තමන් ගාව දැනගැල්ලක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වුණොත් තමන් ගාව දැනගැල්ල නැති වෙනවා. හරි. ඔන්න අර නාම රූප දෙක පරමාර්ථය ඒ දෙක නිසා තමන් තුල මිනිස්සයා පුද්ගලයා කියලා හටගත් එක ප්‍රඥාප්තිය. සම්මතය. හරි. දැන් මේ නාම රූප දෙක නිසා හටගන්න විඥානයේ ප්‍රඥප්තිය නාම රූප දෙක නැති වෙනවා කියන එකට සිහියෙන් ඉඳ බැරිමු දන්නේ නැත්තම්. එයා ප්‍රඥප්තිය අසුරු කරනවා කියලා කියන්නේ මිනිස්සයා කියන දැනුමෙන් අර නාම රූප දෙක දිහා බලනවා. බලපු ගමම්ම අතන කනබුන ආහාරයෙන් හැදුණු රූපයි ස්පර්ශයෙන් හැදුණු නාමයි කියලා මේ නාම රූප දෙකේ යථාර්ථය සත්‍ය ගැහිලා මේ විඥානය අධ්‍යක්ීම එළපති කියනවා. එතකොට අපිට පේන්නේ ඒ රූපයේ පුද්ගලයෙක් වගේ. දැන් පරමාර්ථ සත්‍යයේ තියෙන තැනක වහගෙන සම්මතය එළපති කියනවා. අපිට සම්මතයයි පරමාර්ථයයි දැන් දෙකම එක ගොඩේ. දෙකම එක ගොඩේ. හරිද? හරියට නිකන් කේක් එකක් අයිසින් එකකින් වැහුවා වගේ. එහෙම. හොඳට පුච්චපු කේක් එකක් තියෙන කේක් එක අයිසින් එකකින් වැහුවම දැන් කේක් එක පේන්නේ නැහැනේ. වටේම තියෙන මොකද? අයිසින් එක. ඒ වගේ ඒ ස්කන්ධ ටික පේන්නේ නැහැ දැන් පුද්ගලයා පේනවා. හරි. ඔන්න දැන් මේ විඥානීය නාම රූප දෙක නිසා මතගත් විඥානය කියන එක හොඳට තේරුම් ගත්තොත් අපි මේ විඥානය කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ ඒ කියන්නේ දැනගන්නකම පුද්ගලයේ පොතක් පෑනක් පැදුරක් කියලා මොනවා හරි දැනගන්නකම ගත්තාම මේ දැනගන්නකම විපාක නාම රූප දෙකට අයිති නැහැ මේ දැනගන්නකමට වෙන නාම රූප දෙකක් හම්බුනේ නැත්තම් නාම රූප දෙක පැත්තට මේ දැනුම තිබ්බේ නැත්තම් මේ දැනගැනිල්ල මේ විඥාණය පවතින්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා, අනාහාරව නිරුද්ධ වෙනවා. මේ විඥාණය කියනක හේතු ප්‍රත්‍ය නාම රූප කියන ධර්මතාව දෙක ප්‍රත්‍ය කරගෙන තියෙන්නේ. ඒ විඥාණයට නාම රූප දෙක හම්බ වුණොත් මේ විඥාණය නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් ඇහැ රූපයක් දෙක නිසා තමන් තුල මනුස්සේ පොතක් කියන දැනගැනෙන්න කමක් ඇති වුණා. එතකොට දැන් මේ දැනගන්න කමට විපාක නාම රූප දෙකයි ඉති නැහෙනේ. ඒක හේතු ඒ නිසා හටගත්තේ. දැන් වෙන රූපයකට හෝ නාමයකට හෝ බැසගත්තේ නැත්නම් ආදේශ කෙරුවේ නැත්නම් අපි මේ විඥාණය නාම රූප දෙක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනව මිසක ඒකට පවතින්න පුළුවන් කමක් නැහැ. යම් වෙලාවකදී මේ විඤ්ඤාණයට පවතින පුණුවන් තැන් හතරක් තියෙනවා. රූපේ විඤ්ඤාණ ත්‍ිටියක්, වේදනාව, සංඥාව, සංකාරය කියන එක විඤ්ඤාණ ත්‍ිටියක්. ඒ කියන්නේ රූපේ කිව්වේ රූපේ, වේදනා, සංඥා, සංකාර කිව්වේ නාමේ. මේ නාම රූප දෙක විඤ්ඤාණ ත්‍ිටියක් කියලා කියන එකනේ කිව්වේ. විඤ්ඤාණය පවතින තැන්. ඒ කිව්වේ වෙන මොකුත් නෙමෙයි මේ බලන්න. දැන් නාම රූප දෙක නිසා මිනිසයා කියන දැනුමක් ආවා විඤ්ඤාණය. හරි. දැන් මේ විඥාණයට දැන් අනිත් පැත්තට අපිට යන්න බෑ. හොඳට බලන්න නුවණින් නාම රූප දෙක කියන ඇහත් රූපය දෙක රූපේ තාම මිනිසය කියන දැනුම හැදුවා නෑ. ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා චෛතසික ටිකක් මිනිසය කියන දැනුම හැදුවා නෑ. මේ නාම රූප දෙක නිසා මිනිසය කියලා දැනුම හැදුනහම
එයා දන්නවා දැනගන්නවා කියන එක විඤ්ඤාණයක් එක මායාවක් එක සම්මත්තියක් එක ප්‍රඥප්තියක් ඒකට ස්කන්ධයි ඉති නැහැ විඤ්ඤාණයට රූප වේදනා සංඥා සංකාර කියන කිසිදු ස්කන්ධයක් ගෑවිලවත් නැහැ ඒ නාම රූප දෙක නිසා වෙනමම හටගත් එකක් විඤ්ඤාණය කියන්නේ මෙයාට වෙන රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙකින් එකක්වත් අහු වුණ නැත්තම් පවතින්න බෑ. ඔය විඤ්ඤාණයට අපි මෙහෙම ගත්තොත් නිකන් අන්තර්භවිකය වගේ කියලා ගන්ධබ්බේ කියලා ගන්නකො මේ විඤ්ඤාණයට. අපි කියමු පහත් රූපය දකිනකොටම මිනිස්සයා කියලා දැනගැනිලා කැටි වෙනකොට ඔය විඤ්ඤාණය හරි ගන්ධබ්බෙක් වගේ. ඇයි ඒ? මේක ඇති වෙන්න හේතු වෙච්ච ඇහත් රූපය දෙක පැත්තට අයිතිත් නැහැ. ඒක පුරාණ කර්මයක් අටගත්තේ. අලුතෙන් නාම රූප දෙකක් හම්බ වෙලත් නැහැ. මම කියන එක තේරෙනවද? දන්නේ නැහැ. අලුතෙන් නාම රූප දෙකක් කියලා කිව්වේ මිනිස්සය කියන අදහස එනකොටම මිනිස්සය කියන අදහස මම රූපයකට තිබ්බොත්. මිනිස්සය කියන අදහසෙන් රූපයක් දිහා බැලුවොත්. මිනිස්සය කියන හැඟීමෙන් වේදනාව දිහා බැලුවොත්. මිනිස්සය කියන හැඟීමෙන් සතහන දිහා බැලුවොත් මනුස්සයා කියන හැඟීමෙන් හිතන දේ දිහා බැලුවොත් මනුස්සයා කියන දැනුම නැති වෙන්නේ තව තියෙන එකක් වෙනවා අපි කියමු නාම රූප දෙක නිසා මනුස්සයා කියන අදහස ආවා දැනගැනිලා ආවා දැන් මනුස්සයා කියන දැනගැනිලා ඇති වුණා අපිට දැනගැනිලා ඇති වෙච්ච රූපෙ පැත්ත දිහා බලන්න නාම පැත්ත දිහා බලන්න ප්‍රඥප්තියක් නැහැ කනබුන ආහාරයෙන් හැදුණු මහ බූත උපාදාය රූපෙ නිසා ස්පර්ශයෙන් හැදුණු නාම ධර්ම ටික නිසා මිනිස්සයා කියන දැනගැනිල්ල ඇති වුණා. උන්න දැන් හොඳට දැනගැනිල්ල වෙනම අහු වෙලා තියෙනවා. ඒකට ස්කන්ධ නැහැ. මේ නාම රූප දෙක නිසා දැන් අපිට මේක ඇති වෙච්ච හේතුව පැත්තට නාම රූප දෙක පැත්තට මේ දැනුමෙන් එතකොට යන්න බෑනේ. හරි. බැරි වෙලා අපි මේ විඥානේ උදේවැ නාම රූප දෙක නිසා තමන් තුළ දැනගන්න කම නැති වෙනවා නාම රූප දෙක නැතුව නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැයට සිහියෙන් හිටියේ නැත්තම් නුවණෙන් හිටියේ නැත්තම් අපි මොකද කරන්නේ විඤ්ඤා සම්මතේ පරිහරණය කරනවා ප්‍රඥප්තිය නිවාසය කරනවා කියලා කියන්නේ ඒ දැනගන්න තමන් තුළ ඇතිවෙච්ච දැනුමෙන් නාම රූප දෙක පැත්තට යනවා. ඔකර කියනවා උපගමනං උපාදානං කියලා. එතකොට අපි මිනිස්සයා කියන අදහසින් රූපේ පැත්තට ගියාම රූපේ දිහා බැලුවාම දැන් අපිට අර තමන් තුල හටගෙන නැති වෙන විඥානයේ අත්දැකීම නැති වෙන්නේ. ඒ විඥානයේ රූපයක් අහුවෙච්ච ගමන්ම රූපේ විඥාන ත්‍ිතිය විඥානයේ පිහිටි තැනක්. දැන් මේ රූපය පේන්නේ මිනිස්සෙක්ගේ වගේ. ඉස්සෙල්ලා එහෙම මිනිස් කතාවක් නැති කනබුන ආහාරයෙන් හැදුණු උපාදාය රූපයක් තමයි ඇහත් රූපයත් එබඳු රූපයක් නිසා මිනිස්යා කියන සම්මතයක් ප්‍රඥාත්තියක් දැනගැනිල්ල නිරුක්ති මාත්‍රයක් තමන් තුළ සිහිවීම මාත්‍රයක් විතරක් වුණා දැනගැනිල්ලක් විතරක් ඇති වුණා ඒකට කිසිදු ස්කන්ධයක් අයිති නැහැ විපාක පැත්තේ තියෙන නාම රූප දෙක මේකට අයිතිත් නැහැ අලුතෙන් නාම රූප දෙකකට බැසගත්තෙත් නැත්තම් යන්නත් නැත්තම් මේ විඥානය අනාහාරව නිවිලා යනවා නමුත් එහෙම නිවෙන්න තිබුණු විඥානයට අපි ඒ විඥානය පරිහරණය කරන්න ගියා. ඒකට රූපයක් අහුවෙන්න තිබ්බෝ. ඒ දැනගන්නවා මිනිසයා කියලා දැනගන්නාකම දැනගන්නාකම රූපයක් දිහා බැලුවා. පොත කියන අදහසෙන් රූපයක් දිහා බැලුවා. ඔන්න අර රූපය පොත වගේ පෙනෙයි. අර රූපය මිනිසයා වගේ පෙනෙයි. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? නාම රූප දෙක නිසා හටගන්න විඥාණය විඥානේ නාම රූප දෙකට බැස ගන්නවා නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං වුණෝ අන්න ආයතන හැදිලා ජරා මරණ දුක වෙන සියලු දුකම හටගෙන ඇති හොඳට බලන්න මෙන්න මේ කාරණාව මෙතනයි මට ඕගලන්ට දෙන්නන්න ඕන මුලින්ම දැක්කා පංච උපාදාන ස්කන්ධයේ උදේ වැයේදී කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා ටිකක් තිබුණා දැන් වෙන ওই නාම රූප දෙකේ
වෙන ප්‍රඥප්ති මුකුත් නැහැ අපිට අම්මා තාත්තා දුව පුතා පොත් පෑන් නැද මුකුත් නැහැ. ඒ නිසා තමන් තුල දැනගැනිල්ලක් ඇති වුණා දැන නාම රූපච්ඡ විඥානං කියලා කියන්නේ දැනගන්නකම ඒ නාම රූප දෙක නිසා පැදුර පොත මනුස්සයා ඇද ගැහණිය පිරිමේ කියලා දැනගැනිල්ලක් ඇති වුණා. උන හොඳට බලන්නකො නාම රූප දෙක නිසා හටගත්ත තමන් තුල ප්‍රඥාක්තියක් දැනුමක් දැනගැනිල්ල. දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙක පැත්ත බලන්න. ඒ පැත්ත මේ දැනුමෙන් බලන්න නැතුව හොඳට බලන්න බාහිර නාම රූප දෙක නිසා තමන් ගාවයි දැන් මේ දැනගැනිල්ල ඇති උනේ තමන් ගාවයි ප්‍රඥාක්තිය ඇති උනේ තමන්ටයි ප්‍රඥාක්තිය සිහි උනේ තමන් ගාවයි සම්මතිය සිහි උනේ සම්මතිය හටගත්තේ විඥානය කියන්නේ මායාව උපන්න ඕන විඥානය නාම රූප දෙක නිසා හේතු විඥානේ ඵලයක් කියන්නේ දැන් මේ දැනගැනිල්ල එක අරකටයි තියෙන්නේ ඒ පැත්ත දිහා බලන්න ඒ පැත්ත හඳුනන්න අපිට ප්‍රඥාක්තිය නැහැ ප්‍රඥාක්තිය නැහැ මෙන්න මේ නාම රූප දෙක නිසා දැනගන්නකම මිනිස්සයා පෑන පොත කියලා දැනගන්නකම ඇති වුණා නාම රූප දෙක නැති වෙනකොට දැනගන්නකම තමන් තුළම නැති වෙනවා කියලා යම් කිසි කෙනෙක් නුවණින් බැලුවොත් ඇහැ පැත්තේ රූප පැත්තේ නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති මුකු පෙනෙන්නේ නැහැ එයාට ප්‍රඥප්තිය වෙනම පේනවා මේ පෙනෙන්න හේතු වෙන නාම රූප දෙක ප්‍රඥප්තියයි ඒ නිසා sorry මේ පේන්න හේතු වෙන නාම රූප දෙක පරමාර්ථයයි යථාර්ථයක් සම්මතයක් නෙමෙයි යථාර්ථයක් ඒ දේ නිසා තමන් තුළ දැනගන්න බවක් එනවනම් මෙන්න මේක ප්‍රඥප්තියක් නිරුක්තියක් සම්මතයක් සම්මතයයි පරමාර්ථය දෙක පේනවා බැරි වෙලා මේ සම්මත ඇහි නැත්තම් මේ විඥානේ අද්දකින් දැනගත්ත දෙයි අර නාම රූප දෙක දිහා බැලුවාම ඇත්තටම තියෙන දේ දිහා බැලුවාම ඔන්න දැන් බොරු ආදේශ කළා ඇත්තටම තියෙන නාම රූප දෙකට එතකොට ස්කන්ධ ටිකේ යථාර්ථය වැහෙනවා බොරුව කියන එක තියෙන එකක් වෙනවා ඇයි ඇත්තටම කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තියෙන එකක් හරි ඒ නිසා පොත මිනිස්සෙක් කියලා හිතට දැනුණු අදහස දැනගැනෙන්නක් විතරයි තමන් ගාව තියෙන විඥානේ පහළ වෙච්ච හිතේ අද්දකීම ඒ අද්දකීමෙන් ඇත්තටම තියෙන රූපේ දිහා බැලුවහම මිනිස්සයා කියලා දැන් මේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ පේන්නේ අපිට මිනිස්සයා වගේ එතකොට අපිට හිතෙනවා මේ මිනිස්සයා කියන එක සම්මතයක් බොරුවක් මේ කිව්වට ඒක බොරුවක් වෙන්නේ කොහොමද මේ අල්ලන්න පුළුවන් මොකද දැන් මේ රූපේ කියන එක තියෙනවනේ අල්ලන්න පුළුවන් එතකොට ඒ හින්දා අල්ලන්න පුළුවන් ගෙනියන්න පුළුවන් ඔස්සවන්න පුළුවන් එතකොට අපිට පොත කියන එක බොරුවක් වෙන්නේ සම්මතය කියන එක ඇත්තක් වෙනවා පරමාර්ථය කියන සත්‍යයක් තිබුණු තැනක ප්‍රඥප්තියක් හටගත්තා සම්මතයක් හටගත්තා ඒ සම්මතයෙන් ඒ ප්‍රඥප්තියෙන් අර පරමාර්ථ ඇත්තව පරමාර්ථ ධර්මයෙන් දිහා බැලුවාම පරමාර්ථය වැහෙනවා දැන් සම්මතය එතන තියෙනවා වගේ සම්මත කරගත්ත වස්තුව එතන තියෙනවා ප්‍රඥප්තිය පනවපු වස්තුව එතන තියෙනවා වගේ ඒ විඥානය නිරුද්ධ වෙන්නේ එතකොට අපිට බාහිරෙන් හම්බ වෙයි පොත් පෑන් පෙන්සල් පැදුරු කොට්ට මෙට්ට මිනිස්සු ගෑනු බාහිර රූප පැත්තෙන් හම්බ වෙයි ඒ හම්බ වෙන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි නාම රූප දෙක නිසා හට ගන්න විඥානය ආපව නාම රූප දෙක පැත්තට ගිහිල්ලා ඔන්න මෙතනදී මෙන්න මේ කාරණාව දිහා බලන්න ඇහත් රූපයක් දෙක නිසා තමන්ගව දැනුමක් උපදිනවා දැනගැනිල්ලක් ඇති වෙනවා මනුස්සයා පැදුර පොත කියලා එතකොට ඇහත් රූපයක් දෙක තියෙන තැන ඉඳලා තමන්ගවයි දැනුම ඇති වෙලා තියෙන්නේ ඒ දැනුම එතකොට ඇහැ රූප පැත්තට අයිති නැහැ යන්නේ එතකොට අර මම විතර කිව්ව උපමාවකින් දුරකථනය ගැන ඉන්කමින් වගේ ඇතුළට කෝල් එකක් එනවා වගේ හරි ඊට පස්සේ කෙනෙක්
තමන් දැනගත්ත දෙයින් ඊට පස්සේ නාම රූප දෙක නිසා දැනගන්න කැමති දැනගත්ත දෙයින් ඊට පස්සේ අර නාම රූප දෙක දිහා බැලුවා. එහට එතකොට දැන් මේ නාම රූප දෙක නිසා මට හම්බුනේ දැනගන්න මිනිස්සු කියන අදහසක් නේ. නාම රූප දෙක නැති වෙනතුර මන් තුලම මේ අදහස නැති වෙනවා කියලා බලන්න මම ඉගෙනගෙන නැහැ. එහෙම බැලුවේ නැත්තම් තියෙන ආදීන විතරගෙන නැහැ. ඒ හින්දා දැනුම භාවිතා කරනවා, විඥානය භාවිතා කරනවා, ප්‍රඥප්තිය ශිරු කරනවා, සම්මතිය භාවිතා කරනවා. ඒ විඥානයේ සම්මතිය ප්‍රඥප්තියේ ඇහි අර නාම රූප දෙක දිහා බැලුවාම රූපෙම නිහෙක් වගේ පේනවා. දැන් අපිට මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. හරි. දැන් නාම රූප දෙක නිසා හටගත්ත විඥානය නාම රූප දෙක පැත්තට ගිහිල්ලා. දැන් උතන විඥානය හරියට කේක් එකක් අයිසින් කරුවා වගේ යතහ භූතව තියෙන නාම රූප දෙක උඩින් තමන්ගේ මා විඥානේ මායාව නැත්තම් ප්‍රඥප්තිය වහගෙන තියෙනවා. දැන් දන්නවා මේ ප්‍රඥප්තියෙන් වහගෙන ප්‍රඥප්තියෙන් සම්මතයෙන් පෙනෙන හිඳ සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් ඇතුළත පෙනෙන හිඳ මේ තණ්හා උපාදානිය තියෙන්නේ අපිට. ඉතින් අපි දැන් සම්මතිය අයින් කරගෙන පරමාර්ථය අවබෝධ කරගන්න ඕන කියලා අහලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? මේ සම්මතය පුද්ගලයේ සත්‍යයේ කියලා පෙනෙනකම පරමාර්ථේ කනබුන ආහාරයෙන් ඇදුණු කුණු පොඩස් ටික සතර මහා ධාතුයි කියලා දන්නවා, දෙක දන්නවා. හැබැයි දෙක දැන් අපිට හම්බෙන එක ගොඩේ. මේක මෙහෙම උනේ මොකක් හින්දාද කියලා දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ අපි. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ දීවේ බැලුවනම් බාහිර ඇහත් රූපියක් නිසා තමන්ගේ පැති දැනුමක් ඇති වෙලා තියෙන හොඳට බලන්න බාහිර ඉඳලා තමන් ගාව පුද්ගලයෙක් මිනිසෙක් කියන දැනුම ඇති වෙලා. ඒ දැනුමෙන් බාහිරයට ගියාම බාහිර රූපේ පැත්තේ සද්දේ පැත්තේ පුද්ගලයේ සත්‍යයේ දිවල් දරෝ තියෙන දෙක දෙපැත්තයි. අපි උදාහරණයක් කිව්වොත් රහතන් වහන්සේ නමකුයි පුතජන කෙනෙකුයි හිටියෝ. පුතජන කෙනාට ඇහත් රූපියක් දෙක නාම රූප දෙක නිසා මිනිසෙක් කියන අදහසක් එයි. එයා චතුරාර්ය සත්‍ය දන්නේ ඇහැ උපාදාන කරන්නට එපා, රූපී උපාදාන කරන්නට එපා, චක්කු විඤ්ඤාණ උපාදාන කරන්නට එපා, ඒ පැත්තට යන්න එපා. ඔක මාර්යාගේ භූමිය කියලා අහලා නැහැ. ඒ හින්දා බය නැහැ. දුකේ නිවෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා. මනුෂ්‍යයෙක් දැනගන්න ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට තමන් තුළ දැනගන්න නැති වෙනවා කියලා ප්‍රඥාත්‍යක් තමන් තුළ ඉපද නිරුද්ධ වෙන එකට සම්මත අදහසක් තමන් තුළ ඉපද නිරුද්ධ වෙනකොට හොඳට සිහියෙන් හිට. සම්මතයේ ප්‍රඥප්තිය භාවිතා කරන්න නම් යන්න එපා, යථාර්ථය වැහිලා මායාවක භූමිත යන්න වෙනවමයි කියලා කියලා දෙන්න කෙනෙකුත් කියන්නේ අහගත්තෙත් නැහැ. ඒ හින්දා එයා මොකද කරන්නේ? නාම රූප දෙක නිසා මිනිස්සුය කියලා දැනගෙන්න ආපු ගමම්ම සසර බොහෝ කල් ඇති හුරුවත් නිසා මිනිස්සයා කියන අදහසින් රූපේ දිහා බලනවා. ඔන්න දැන් රූපේ යට පේන්නේ පුතඥයාට මිනිස්සෙක් වගේ. ඔය රූපේ දකින්නකොට රහතන් වහන්සේ දකිනවා ඇහැ උපාදාන නොකොටිතු රූපේ උපාදාන නොකොටිතු ඒ පැත්තට නොයා යුතුයි. ඒකෙන් නිදිලා ඉන්න ඕනේ කියලානේ අහගත්තේ. මොකද දුක අහගත්තා ඇහැ කෙරෙහි රූපය කෙරෙහි බැසගෙන ඉන්න කමක් තිබුණොත්, ඒව ඇසුරු කරගෙන ඉන්න කමක් තිබුණොත්, තණ්හා උපාදාන වශයෙන් ගෙන තිබුණ කමක් තිබුණොත් භවය හැදිලා ජරා මරණ දුක එනවා. උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් සියලු දුක නිරුද්ධ වෙනවා කියලා දැකපු හින්දා නාම රූප දෙක නිසා මිනිස්යා කියන දැනුමක් ඇති වෙනකොට නාම රූප දෙක නැති වෙනවා කියලා තමන් තුළම ප්‍රඥාප්තිය හටගෙන නිරුද්ධ වෙනවා කියන එකට හොඳට සිහියෙන් ඉන්නවා. එතකොට එයාට පේන්නේ බහැර රූපයේ ඉඳලා තමන් තුළ ප්‍රඥාප්තියක් සිහි වෙනවා, රූපේ නැති වෙනකොට මිනිස්යා කියන ප්‍රඥාප්තිය තමන් තුළ නැති වෙනවා කියන තැනක විතරයි. දෙන්න දෙපැත්තේ බලන්න අනිත් කෙනා මනුස්සයා පුද්ගලයා සත්වයා කියන අදහසින් තෑනක් පොතක් ගයක් කියන අදහසින් රූප පැත්තට ගිහිල්ලා ඒ රූප
පෑනක් පොතක් පැන්සලක් පැදුරක් හෝ සත්‍යෙක් පුද්ගලයෙක් මේ කියන තැනකින් හෝ ස්කන්ධ ටික උපාදාන කරගෙන ඉන්නවා. දැන් රූපේ සත්‍යෙක් කියලා කියන්නේ මොකද්ද? අත්වාද උපාදාන. ඒ රූපේ පෑනක් පොතක් පුටුවක් ඩෙස් එකක් කියලා කියන්නේ මොකද්ද? කාම උපාදාන. ඒ පැත්තට ගියා නම් මේ ගියේ ප්‍රඥප්තිය තමයි අර පැත්තට යන්න තියෙන එකම උපකාරක ධර්මය. මේ විඥානයේ තමයි නාම රූප දෙකට යන්න තියෙන එකම ගමන් මාර්ගය. විඥානයේ නාම රූප දෙකට බැසගත්තොත් ලෝකයේ හැදෙයි, ගෙවල් රෝල් ඉඩකඩ මුදල් පෙනේ. විඥානයේ නැත්තම් නාම රූප දෙක පැත්තට යන්න බෑ අපිට. නුවණ විතරයි. නාම රූප දෙක නිසා යම් දැනුමක් ආවහම ඒ දැනගැනිල්ල තමන් තුළම නැති වෙනවා කියන එකට සිහියෙන් හිතුවා නාම රූපත්තට යන්න බෑ. එතකොට මිනිසයා කියන අදහස තමන් තුළම හටගෙන තමන් තුළම නැති වෙනවා කියන එකට සිහියෙන් හිටියොත් බලන්න මිනිසයා කියන අදහසෙන් අපි ඇහැපැත්තේ රූප වෙතට ගිහිල්ලා තියෙනවද කියලා, නැඹුරු වෙලා තියෙනවද කියලා, අපිට කිසිම ස්කන්ධයක් උපාදාන වෙලා තියෙනවද කියලා බලන්න නෑ. මොකද චතුරාර්ය සත්‍ය අහගත් වෙන පටිච්චසම්පාදය හරහා ඇහැ උපාදානව රූප උපාදානව තිබුණොත් ඒව අල්ලගෙන තිබුණොත් භවය හැදුණේ ජරා මරණ දුක වෙනවා කිව්වනේ. හරි. දැන් බලන්න බාහිර නාම රූප දෙක නිසා පුද්ගලයා කියන අදහස ඇති වුණාම පුද්ගලයා කියන අදහසින් රූපෙ දිහා බැලුවොත් රූපේ පුද්ගලයෙක් කියලා අපිට අහුවෙලා නැද්ද කියලා බලන්න. අපි උපාදාන වෙලා නැද්ද කියලා බලන්න. රූප නාම රූප දෙක නිසා රත්තරන් රිදී ඇඳක් පුටුවක් ගයක් කියන අදහසක් ආවොත් ඒ අදහසින් රූපෙ දිහා බලලා රූපෙ කියන්නේ රත්තරන් රිදී මුතු මැණික් ඇඳක් කියලා ගත්තොත් ඒ රූපේ උපාදාන වශයෙන් අරගෙන නැද්ද කියලා බලන්න. අරගෙන තියෙනවා. හොඳ ස්කන්ධෙන් උදේවැය බැලුවොත් බලන්නේම චතුරාර්ය සත්‍ය හින්දානේ. බලනකොට තමන් තුළ නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් දැනුමක් ඇතිවලා තියෙනවා. නාම රූප දෙක නැතිවෙන දැනුම නැති වෙනවා කියන තරක සිහියෙන් හිටියෝ අර නාම රූප දෙක උපාදාන වශයෙන් ගන්න ඉඩ නැහැ. ඒ පැත්තට ගිහිල්ලා නැහැ. සමුදේ දුර වෙලා. ඒ හින්දා හේ රූප චක්ඤ්ඤා නිරෝධේ සාක්ෂාත් වෙන බලන්ද විපාක නාම රූප දෙක පැත්තේ. තමන්ට සිහි කරන්න පුළුවන් එකම නිමිත්තක්වත් තියෙද කියලා බලන්න. හොඳට නුවණින් බැලුවොත් බැහැර නාම රූප දෙක නිසා තමන් තුළ දැනගැනිලි ඇති වෙලා තියෙනවා නම් සවිඥානක වේවා අවිඥානක වේවා ඔක්කොම දැනගැනිලි තමන් තුළම ඇති වෙලා නම් බාහිර නාම රූප දෙකේ ඒ දැනගැනිලි තිබිලත් නැහැ, තියෙනවත් නැමේ, තියෙනවද නැහැ, තියෙන්නේද නැහැ. බැහැර නාම රූප දෙක නිරුද්ධ කරන තමන් තුළම දැනගැනිලි නිරුද්ධ වෙනවා නම් බැහැර නාම රූප දෙක පැත්තේ මේ දැනගැනිලි අනාගතයට තියෙන්නේ නැහැ. එතකොට අපිට උත්තරයක් හම්බ වෙනවා. මොකද්ද? මේ යථාභූත ස්වභාවය නිසා යම් ප්‍රඥප්තියක් නැත්නම් යම් දැනගැනිල්ලක් ඇති වෙනවා නම් තමන් තුළ නාම රූපච්ඡ විඥානං. එතකොට තමන්ට හොඳට පේනවා මේ විපාක ස්කන්ධ දෙකේ යථාභූත ස්වභාවය වෙන් කළ වෙනව පේනවා. ඒ නිසා හටගත්ත ප්‍රඥප්තියක් සම්මතයක් නිරුක්තියක් මායාවක් බොරුවක් නැති දෙයක් මේ දැනගැනීමද කියලා දන්නවා. මේ බොරුව තියෙන දෙයට ආදේශ කළොත් සම්මතයයි පරමාර්ථයයි දෙකම එක ගොඩට දාගත්තොත් සම්මතය ඇත්තක් වෙනවා, සියලු දුක නිදිද්ද වෙනවා කියන එක පෙනෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නොබෝ දවසකින් ස්පර්ශ ආයතන හය පැත්තේ නාම රූප දෙකේ සම්පූර්ණ ශුන්‍යතාවය ළඟ සිටින. හොඳට බලන්ද විපාක නාම රූප දෙක පැත්තට ඇත්ත නිසා තමන්ට යම් යම් දැනගැන්දි ඇති වෙනකොට දැනගැන්දි අද්දකීම විපාක නාම රූප දෙක පැත්තට ආදේශ නොකොළොත්
ආදේශ නොකළොත් ඒක ප්‍රඥප්තියක් සම්මතියක් නිරුක්තියක් නාම රූප දෙක නිසා මේ විඥානය දැනගෙන නැති වුණේ නාම රූප දෙක නැති වුණ නැති වෙනවා කියලා දැක්කොත් බාහිර ශුන්‍යතාවය ලැබෙති කියලා. අන්න ඒ විදිහට කරනකොට එයාට හම්බෙන ආශ්‍රව කියලා කොටස. දැන් මේ ටික දැනගත්තට නාම රූප දෙක නිසා තමන්ගාව දැනුමක් ඇති වෙනකොට ඒ දැනුමෙන් නාම රූප දෙක පැත්තට ගිය හුරුව ගෙවිලා නැහැ. මේක දැනගත්තා කියලා. බොහෝ සසරේ කළා තියෙන්නේ මේ වැරද්ද. ලෝකයේ හැදෙන විදිහ තමයි හිතියේ නාම රූප දෙක නිසා හටගන්න විඥාන නාම රූප දෙකට බැසගන්න සලස්වනවාමයි. විඥාණයට තිටියක් ලබා දෙනවාමයි. ඒ හින්දා විඥාණය නිරුද්ධ වෙන්නේ නැහැ. ආයත උපදිනවා. ආයත විපාක ටික නාම රූප දෙක නිසා විඥානය හට ගන්නවා. නාම රූප දෙක නැති වෙනකොට විපාක නිරුද්ධ වෙනවා. වෙන්න විඥානය නිරුද්ධ වෙන්න ඕන. නමුත් ඒ විඥානයට ආයත තෙල් පොහොර සපයනවා. එතකොට මෙන්න මේ විදිහට දකිනකොට හුරුවක් ඇති වෙනවා. මේ හුරුව දකිනවා නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැතුව විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයෙන් උද්වේයයට හොඳ සිහියෙන් හිටියෝ සම්මතය කැටියට දකින්න පරමාර්ථයෙන් වෙන් වෙලක් තේනෙනවා සම්මත පරමාර්ථ දෙක එක ගොඩේ තියෙද්දි ගලවන්න අපි දඟලන මහන්ති වෙච්ච මහන්ති වෙන ගලව ගන්න බැරි නැති දැක්කන ඒ කියන්නේ අපි පරමාර්ථ වශයෙන් පොතේ නාම රූප දෙකට දෙක නිසා උපදින විඥානයේ අත්දැකීම නැත්තම් උපදින ප්‍රඥප්ති වශයෙන් සිහිවීම සම්මත වශයෙන් දැන ගැනීම ආදේශ කළාම ඒකෙන් බැලුවාම සම්මතය පරමාර්ථය දෙකම එකගොල්ලට වැටුණානේ දැන් අපි දන්නවා පරමාර්ථය කියන්නේ ආහාරයෙන් හැදුණු රූපය ධාතුයි සම්මතය කියන්නේ පුද්ගලික සත්‍යය සම්මතය අයින් වෙච්ච දවසට පරමාර්ථයේ එළඹ සිට දවසටයි දුකෙන් මිදින්නේ කියලා දන්න හින්දා කේස් ලෝම්නිය දත්තම්මස්නහර කියලා මේක පුළුවන් තරම් කඩ අපි මොකද කරන්නේ මේ රූපය පුද්ගලයේ කැටිට පෙන්වනකම ගෙවා ගන්න වෙහෙතන එක නෙමෙයි කරන්නේ ගෙවෙයිද කියලා බලන්න යටින් අත දාලා අයිසින් එකකින් කේක් කෑල්ල දැන් ඇහිලා තියෙන්නේ මේ කේක් කෑල්ල වෙනම අයිසින් ටික වෙනම වෙන් කරපු දවසටයි මම මේ දුකෙන් නිදහස් වෙන්නේ. එදාට මේ කේක් කෑල්ල වෙනම දකින්න ඕනේ අයිසින් ටික වෙනම ගන්න ඕනේ. එහේ කියන වගේ තැනකින් දැනගෙන ඒකට මම කරන්න ඕනේ මොකද්ද? එනේ යටින් අත දාලා අයිසින් ටික තියෙද්දි යටින් අත දාලා කේක් කෑල්ල අයින් කරගන්න ඕනේ කියන වගේ තැනකින් අයිසින් එකට යටින් කේක් කෑල්ල කුඩු එළියට ගන්න මහන්සි වෙනවා. ඉතින් ඒ වගේ ස්කන්ධ ටික තියෙන තැනක පුද්ගලයා අයින් කරන්න කියලා ස්කන්ධ ටික සම්මර්ජණය කරනවා. ගෙවෙයිද කියලා බලන්න. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක කේක් කෑල්ල මේක අයිසින්. ඔබ කේක් කෑල්ල අයිසින් නොකර හිටපන්. කියනවා වගේ එක. එතකොට ඉතින් මේ දෙක වෙන වෙලා තියෙන්නේ. එච්චරයි. ඒ වගේ මේ විපාක නාම රූප දෙක මේ ප්‍රඥප්තිය මේ නාම රූප දෙක නිසා ප්‍රඥප්තිය ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්තිය නැති වෙනවා කියන ඇත්ත පිටින් එන්න ප්‍රඥප්තිය නිදී බලන්න බා. ඒක ප්‍රශ්න විසඳන්නේ කියන්නේ. හරි සරල සිද්ධියක් කියන්නේ. එතකොට ඕක පෙන්වුවාට තුට ඇත්තන් විඥානයේ අත්දැකීමේ නාම රූප ඇතර ගිය හුරුව තියෙන ඕක තමයි ආශ්‍රය කියන්නේ. ඒ කාම ආශ්‍රව භව ආශ්‍රව ධිට්ඨියස් කියන කාම වස්තු කියලා දැනගත්ත ගමම රූපේ යනවා. ඈ බාහිර තියෙන දේවල් කියන දැනුමෙන්ම ඒ පැත්තට යනවා. තව සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා දැනුමක් එනකොටම නාම රූප දෙක නිසා ඒ දැනුමෙන් බාහිර සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියන පැත්තටම යනවා. එතකොට හැම වෙලාවෙම විඥානයේ රූපයක පිහිටන්ඳ නාම රූප දෙකට බැසගන්න උපාදාන ස්කන්ධයට පැමිණෙන්න උපාදාන ස්කන්ධයේ උපාදාන වශයෙන් ගන්නට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ කාම දිට්ඨි අත්වාද කියන ධර්මතා ටික. ඔය ඔක්කොම ටික තියෙනවා. කාම දිට්ඨි අත්වාද කියන ටික ඔක්කොම නාම රූප දෙක නිසා හටගන්න විඥානයක් විදිහටයි තියෙන්නේ. ඒක
ඒ උපාදානේ උපාදාන ස්කන්ධයට ගිය ගමන්ම ඇත්තයි. ඇත්තයි. මං කියුවේ නාම රූප දෙක නිසා හටගන්න විඥානේ මනුස්සේ පොතක් ගයක් කියලා ඕක දකින්න පුතා පැත්තේ කර්ම කියලා. ඔබ කර්මසිත. ඔය කර්මසිත නාම රූප දෙක නැති වෙනකොටම ඒ කර්මසිත නිරුද්ධ වෙනවා. කර්ම ක්ෂය වෙනවා. කර්ම රැස් වෙනවා. නමුත් ඒ කර්මසිත නාම රූප දෙකට බැසගත්ත ගමන්ම කර්ම විඥානේ. ඒක ප්‍රතිසන්දියක් වෙනවා. ඒක ඇත්තක් වෙනවා. එතකොට මම මේ කතා කරන තැන හරි වශයෙන් ටිකක් දැන් ඕගොල්ලන්ට තියෙනවා කුරුවක් ගෙවන්න. ඒ හින්දා ඔන්න දැන් භාවනා කරනවා අපි මෙහෙම. භාවනා කරනවා නිවන් දකින්න. අපිට කැලේට ගිහිල්ලා හාමුදුරුවරු වගේ රෑ දවල් දෙකේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා භාවනා කරන්න විදිහක් නැහැ. අපි ගිහි ඇඳුමින් ඉන්නේ අපිට කන්න බොන්න දෙන්නේ නැහැ කවුරු. එතකොට තව අපේ වගකීම් යුතුකම් තියෙනවා රැකී රක්ෂාවල් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕව කරගන්න ගම මම සතර දුකින් ඈතර වෙන්නත් ඕනේ. ඒ හින්දා මම ටික ටික පුළුවන් පුළුවන් විදිහට උත්සාහවත් වෙනවා ලෝකෙ තුල ඉන්න ගමම ලෝකෙන් ඈතර වෙන්න. දැන් මට සරල ක්‍රමයකට තියෙනවා මට නුවණ භාවිතා කරන්න විතරයි ඕනේ. හරි. ඒ කියන්නේ වැඩ කටයුතු කරන ගමන් කාර්යාලයට යනවා වාහනයක යනවා නැත්නම් මොන හරි වැඩ කටයුතු කරන ගමන් තුලුවන්ත සම්මාදිට්ඨි පුරෝවිදවන් සම්මාදිට්ඨිය පෙරටුව ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට අමාරුයි වගේ වෙලාවකදී. ඒ වගේ වෙලාවකදී වායාම සති හොඳට උත්සාහවත් වෙන සීයෙන් ඉන්න. එතකොට වායාම සති කියන දෙකෙන් තමයි සමාධිය ඇති කරන්නේ. වායාම සති කියලා කියන්නේ උත්සාහවත් වෙන සිහිය පවත්තන්ට මොකේද හැම වෙලාවෙම සම්මාදී තියනවා. නාම රූප දෙක නිසා හටගත් විඥානේ නාම රූප නිරෝධයෙන් නිරුද්ධයි කියන එක දැලීම නොදැන අවුරු 100 ජීවත් වෙන 30 ජීවිතේ එක දවසක් ජීවත් වෙනත් වටිනවා කියන තැනකින් තහවුරු කලේම මම මේ විඥානයේ අධ්‍යක්ෂීමේ නාම රූප දෙක දිහා බැලුවොත් මුළු අනන්ත සංසාරෙම විනාශ කරගත්ත නේද? මාර්යාගේ භූමියට ගියා නේද? මගේ බෙල්ල මම දැලි පිටියකින් මම කපාගත්ත වගේ නේද කියන තැනකේ තව පැත්තකින් හදන්න පංච උපාදාන ස්කන්ධය කියන්නේ රෝගයක්, ගුලක්, ගඩක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක් කියලා දන්නවා. ඒ කියන්නේ මේ විඥානේ අධ්‍යක්ීමෙන් නාම රූප දෙක පැත්තට ගිය ගමම්ම පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයක් ඉපදෙනවා. ඒ කියන්නේ මම දුක උපද්දවා ගන්නෙ, මම හතුරෙක් හදා ගන්නෙ, මම රෝගයක් හදා ගන්න කියලා දන්නවා. ඒ හින්දා සිහියෙන් ඉන්නවා බාහිර නාම රූප දෙක නිසා තමන් තුල පාරේ යනකොට ලයිට් කනවා. තාපය මෝද පේනවා, පුළුල්ලේ තිබිලනවා, ගොඩ නැගිලා, සිනමා සල මොනවා හරි තමන් තුළ දැනුම ඇති වෙන කමත හොඳට මේ බස් එකේම මේ වාහනේ අනිතයත් එක්ක යද්දි තමන් අදහස් වලින් එළියට යන්නේ නැතුව එළියේ ඉඳන් තමන් ගාව දැනුම් ඇති වෙවි යන කමත හොඳට සිහිය භාවිතා කරනවා. ටිකක් හුරු වුණාම පුළුවන්. එතකොට මේ විදිහට සිහියෙන් එනවා. අර අනේ පිළිසිතානන්ට පෙන්වන්නේ සරියුත් මහරහතන් වහන්සේ ගැහැවිය ඔබගේ විඥානයේ ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා, කන උපාදාන වෙන්න එපා, රූපේ සද්දේ උපාදාන වෙන්න එපා, සෝත විඥාන උපාදාන වෙන්න එපා. ඒ කියන්නේ දැන් අපි බස් එකේ යනවා එහෙනම් රූපය දකිනකොට ගොඩ නැගිල්ලක් කියන දැනුම ඇති වුණා කියන්නකො ඔන්න ඔබගේ විඥානේ. දැන් ඕක ආපහු ඇහැ පැත්තට රූපය පැත්තට චක්කු විඥාන පැත්තට තියන්න එපා ගොඩ නැගිල්ල කියන. ඒ ඇහැ රූප චක්කු විඥාන නිසා ගොඩ නැගිල්ල කියන දැනුම ඇති වුණා, ඇහැ රූප නැති වුණොත් නැති වෙනවා. තාම ලොකුවට පේන්නේ හිරව කියන වගේ හිතාගෙන ඉන්නේ. මෙහෙම කරද්දී ලොකුවට බාහිර වස්තුවක් ඇත්ත වෙලා අල්ලගෙන හිත ඇතුලෙන් ඉඳ නැගේ හිතට. ඔය වගේ සිහියෙන් දැරි වෙලා හරි ස්කන්ධයෙන් උදේ වැයට සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ විපාක නාම රූප දෙක පෙනෙන ඇහෙන දේ නිසා තමන් තුල
ප්‍රඥප්ති වශයෙන් දැනුම් වශයෙන් දැන ගැනීම වශයෙන් තමන් තුළ ඇක්ටි වෙලා නැති වෙනවා ඇක්ටි වෙලා නැති වෙනවා කියනකට සිහින් ඉන්නවා ඈ තමන් ඒවෙන් බලන නොදලිය යුතුයි ඕකට තමයි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති ඉදිරියට යනවා අපෞද වෙන හොඳට සිහින් දැනග ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති වටපිට බලන හොඳට සිහින් සමෙන්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති අතපය හකුණු දිගාරණකොට හොඳට සිහින් සංඝාටිපත්ත චීවර ධාරණය සම්පජානකාරී හොති පාසී හදන පොරොනකොට එතකොට අසිතේ පිටේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති කනකොට බොනකොට කඩා කනකොට සිහින් එතකොට ගතේ හිතේ නිතින්නේ පුත්තේ ජාගෘතේ භාවිතේ තුන්නේ භාවි සප්පජානකාරී යනකොට එනකොට හිට පෙන්න නිදාගන්න නිදිදුරු කරනකොට සීයෙන් කියලා කිව්වේ සත්‍ය සම්පජානකාරී කියලා කිව්වේ ඔය වගේ සීයෙන් ඉන්නවා ඈ ඒකත් අමාරුයි නම් තමන් තුළ සති නිමෙක තියාගෙන කුමන හෝ සමත කමටහනකින් ටික ටික හරි ටික ටික හරි බාහිරේට නොයා නොරවටි ඉඳ හිත රැකගන්න විදිහට සීයෙන් ගත යුතු කරගන්න එහෙම ඉන්නකොට අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා භාවනා කරන්න හදනවා භාවනා කරන වෙලාවේදී දැන් ඔන්න මෙතනදී ස්කන්ධයන්ගේ උදේවැය නුවණින් බැලුව හැකි ඔබලන්ට අර වගේ වැඩ කටයුතු කරන බලන්න බෑ ස්කන්ධයේ උදේවැට සීයයි නාම රූප දෙක නිසා විඥානය හට ගන්න දැනුමක් ඇති වෙන නාම රූප දෙක නැති වෙන බවට සීයයි දැන් බැලුව හැකි ඉඳගෙන ඉන්නකොට දැන් සිහි වෙනවා අපිට අපි කියමු යාළුවෝ අපි කියමු සමන් නැත්නම් රෝසන් කියලා සිහි වුණා කියලා සිහි වෙනකොටම තමන් හොඳට දන්නවා මංගාව මේ සිහි වෙන එක මේ දැනුම මේක සම්මතයක් මේක ප්‍රඥාප්තියක් මේක විඥානයි දැහැර නාම රූප දෙක නිසායි මේ සමන් කියන රෝසන් කියන අදහස ඇති උනේ මේ අදහස දැනුම තමන් තුළමයි ඇති උනේ දැහැර නාම රූප දෙක නැති වෙනකොටම නැති වෙනවා මම මේ දැනුමින් රූපේ දිහා බලපු හින්දා නේද රූපය පුසන්නුනේ රූපයක් සමන්නුනේ එයා මේ සමන් කියන අදහසට අයිති රූපයක් අයිති නාමයක් අතීතේ තිබුණෙත් නැහැ ඒ දෙක නිසායි හටගත්තේ මේ සමන් කියන අදහසට අයිති නාමයක් හෝ රූපයක් හෝ දැනුත් නැහැ ඒක තමන් තුළ ඉපදෙන මේ සමන් කියන නමට අයිති නාමයක් හෝ රූපයක් හෝ අනාගතයේදී දෙන්නේ නැහැ කියන එක පෙන්වන්නේ. ඒ කියන්නේ මට අම්මා කියලා සිහි වුණා නම් නාම රූප දෙක නිසා මන් තුල අම්මා කියන දැනගැනීමක් ඇති වුණා නාම රූප දෙක නැතුව මන් තුල දැනගැනීම නැති වෙනවා නේද කියලා පෙන්වනවා. සමුදේ ධම්මං කුසිය කායස්මි. හරි. එහෙම හටගත්තු දැනුමේ මේ රූපෙ දිහා බලපෙන්න නේද රූපේ අම්මා උනේ. තව ටිකක් ඉතරලක් ගිහලා ඔන්න පෙන්වනවා. ඇත්තටම නාම රූප දෙක නිසා අම්මා කියලා දැනුමක් හටගත්ත එතකොට මේ නාම රූප දෙක පැත්තේ එහෙම කෙනෙක් හෝ පුද්ගලෙක් හෝ අම්මා කියන කමක් අතීතයේ තිබුණෙත් නැහැ. දැන් තියෙනවත් අනාගතයේද නැහැ. කියලා ඔහොම යමක් සිහි වුණාම සිහි වෙච්ච එකේ සිහි වෙච්ච අරමුණ විදර්ශනා කරන්ට උදේවැය පෙන්වන්නට නාම රූප දෙක නිසා තමන් තුළ අතීතයේ දැනගැනෙන්න නාම රූප දෙක නැති වෙනකොට ඒ දැනගන්න නැති වෙනවා මේ දැනගන්න විදිහේ දෙයක් බැහැර කවදාවත් තිබෙත් නැහැ තියෙනවත් මේ තියෙන්නේ නැහැ අතීත අනාගත වර්තමාන තුන් කාලෙම නාම රූප දෙක නිසා තමන් ගාව දැනගන්නලක් ඇති එතකොට කාලයක් යනකොට තමන්ට සිහි කරන්න පුළුවන් හිතට සිහි කරන්න පුළුවන් විඥානයේ අත්දැකීමක් විතරමයි විඥාණයට විඥාණයමයි සිහි කරන්න පුළුවන්. අම්මා තාත්තා දුව පුතා රෝෂාන් එතකොට සමන් රංජිත් නැත යාළුවා පුටුව මේස කැත්ත පිහිය පොරව කියලා සිහි කරන්න පුළුවන්. එයා දන්නවා මේ සිහි කරන්නේ ඔක්කොම ඔක්කොම විඥාණයේ අධ්‍යක්ීම. මෙහෙම සිහි කරන කිසිම දෙයක් බැර නාම රූප දෙකේ කවදාවත් තිබිලා නැහැ නාම රූප දෙක නිසා තමන් තුල එබඳු මෙබඳු දැනගැන්ලි ප්‍රඥප්ති ඇති වෙලා තියෙනවා. එබඳු එබඳු දැනගැන්ලි ඒ ප්‍රඥප්තියන්ගේ දෝෂය හටගෙන නිරුද්ධ වෙන බව දැක්කේ නැතුව ඒ ප්‍රඥප්තියන්ගෙන් ඒ දැනගැන්ලි වලින් නාම රූප පැත්තට ගියේ හින්දායි
රූපෙ පැත්තේ කැත්තක් පොරවක් උදැල්ලක් පුටුවක් මේසයක් හම්බ වුණේ පුද්ගලයෙක් සත්වයක් හම්බ වුණේ කියලා දකිනවා. ඒ හින්දායි කැති පොරව උදළු වලට තණ්හාව ඇති වෙන්න උනේ කියලා දකිනවා. එතකොට ඒ වගේ අරමුණු ටිකක් සිහි වෙන විදර්ශනා කරලා හිතාමතාම නතර කරන මොකද එක දිගට විදර්ශනා කර කර ගියොත් එපා වෙනවා. තමන්ට චිත්ත සමාධිය ගොඩක් අඩු වෙනවා. ආපහු ටිකක් සති නිමිති තියාගෙන හොඳට ආනාපාන සතිය වඩලා ආපහු සිහි වෙන අරමුණක් විදර්ශනා කරනවා. බය වෙන්න එපා. තමන්ට සිහි වෙන හැම දෙයක්ම නාම රූප දෙක නිසා හටගත් විඥාණයට ඇති විඥාණයේ අත්දැකීමක්මයි ඔබලට තේරෙන්නේ. ප්‍රඥප්තියක්මයි සිහි වෙන්නේ. ඒ හින්දා ඔගොල්ලෝ සිහි වෙන කිසිදු දෙයක් අපිට සිහි වෙන කිසිදු දෙයක් බාහිර ස්පර්ශ ආයතන හයේ කවදාවත්ම අබේට එක දෙයක්වත් බාහිර ස්පර්ශ ආයතන හයේ කවදාවත්ම තිබෙත් නැහැ තියෙනවත් නැහැ තියෙන්නේ නැහැ. ඒ පැත්තේ තියෙන්නේ අනිමිත්ත බවක් ශුන්්‍යත බවක් අපරිහිත බවක්. නාම රූප දෙක නිසා විඥානය හටගෙන නාම රූප නිරුද්ධ විඥාන නිරුද්ධයි කියලා බලනකොට ස්කන්ධයෙන් උදේ බලනකොට ස්පර්ශ ආයතන හය පැත්තේ අනිමිත්ත ශුන්්‍යත අපරිහිත ලක්ෂණය තමයි පේන්නේ. ප්‍රාර්ථනා වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ පැත්තේ යන්න නිමිති නැහැ උගලන්ට. ඒ පැත්තේ තියෙන ශුන්්‍යතාවය ඒකයි පෙන්වන්නේ යතෝ යතෝ සම්මසති කම්ද්‍යාන උද්‍යබ්බයන් ලබතේ පීති පාපජංගමතන්තන විදන්ත ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට නිවන දැනගෙන ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා කියලා කියන්නේ නොබෝ දවසක නිවන දැනගත්තා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. නාම රූප දෙකේ ශුන්‍යතාවය දැනගත් දකිනවා. ඇයි ශුන්‍යතාවය දකිනකොට නාම රූප දෙකේ ඔන්න දුක පිරිසෙන් දැක්කා. නාම රූප කියලා විපාක ස්කන්ධ ටික සත්පුද්ගලාව ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා දුන්නු ස්කන්ධ ටිකක් කියලා දැනගත්තා. සත්‍ය පුද්ගලයේ දේවල් කාරණා හැටියට උපාදාන වශයෙන් හෙටතර ගිහිල්ලා නැහැ. සමුදය දුර වෙලා. ඒ හින්දා හටගත් දේවල් නිරුද්ධ වෙනවා. මොකද අහුවෙලා තියෙන වස්තු නැහැ කවදාවත් තිබුණෙත් නැහැ තියෙනවත්. ඕගොල්ලෝ මේ ලෝකෙන් දුකෙන් ප්‍රඥප්තියෙන් සම්මතයෙන් එතර කරවන්න මිදෙන්න ස්කන්ධයන්ගේ උදයයිගේ ඥානෙට හොඳට හිත තියෙන කෙනෙකුට නිවන් මාර්ගයෙන්ද ලෝකෙන් එතරම් එක රයක් එක දවාලක් ඇති. එකම එක රයක් එක දවාලක් විතරක් ඇති මේ ජීවිතේම Taman කෙලින්ම සෝතාපන්න බවට පත් වෙන්නම. එයා දන්නවා විඥාන නිසා හටග නාම රූප දෙක නිසා හටගත් විඥානය නාම රූප දෙක නැතුව නැති වෙනවා කියන එක බැලිය යුතුයි. ඕක නොකළොත් මෙහෙම ගිලා දුක එනවා. මෙහෙම කළොත් මම දුක උපාදාන කරගත්තේ නැහැ දුකට ගියේ නැහැ කියන නුවණ එනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙන එකක් ගානේ ගන්න. එකක් බලද්දී තව තව දේවල් වලට සිහි වෙන්න පුළුවන්. නමුත් ඒව නොසලකහැරලා දරුවා කියලා අදහසක් ගත්තනම් මේ දරුවා කියන අදහස නාම රූප දෙක නිසා හටගත් විඥානයක් සම්මතියක් ප්‍රඥාප්තියක් මන් තුල හටගත් අදහසක් නෙවෙයි කියලා හොඳට හිතන්න ඇතුලේ. එහෙමම හිතන්න. මේක ප්‍රඥාප්තියක් සම්මතියක් විඥානයක් අදහසක් මායාව. ඒකට හේතු වුණ කන ගුණ ආහාරයෙන් හැදෙන රූපේ ස්පර්ශයෙන් හටගත්ත නාමය ඒ දෙක නිසා හටගත් එක නාම රූප දෙක නැති වුණ නැති වෙනවා. එතකොට අතීතයේදී දරුවා කියලා නාම රූප දෙක නිසා මංගව දැනගෙන ඉන්නක් නැති වෙලා ඇති කවදාවත් නාම රූප දෙක පැත්තේ මෙහෙම කෙනෙක් හෝ දෙයක් තිබුණෙත් නැහැ හිඳලත් නැහැ නේද කියලා පෙන්නනවා. දැනුත් එහෙමයි අනාගතෙටත් වෙන්නේ. ඔන්න ඔය වගේ සිහි වෙනක විදර්ශනා කරනවා. ඔබට තමයි උද්‍යවඥානය කියලා කියන්නේ. තමන්ට සිහි වෙන දෙයක් තියෙනවා නම් ඒකට කියන විඥානීය අත්දැකීම විඥානය සම්මතයේ ප්‍රඥප්තියේ ඒකට අයිති ස්කන්ධයක් කියන්න එපා. ඒ විඥානය පිහිටන්ඩ දිවක් ඉඳ තියන්න එපා. ඒකට රූප වේදනා සංඥා සංකාර කියන කිසිවක් ගෑවෙන්න තියන්න එපා.
ගෑවෙන්න තියන්න බ තිබ්බොත් එපොම රකින් ඉවරයි. දරුවා කියන අදහස රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙක නිසා වේදනා සංඥා සංකාර කියන නාමයේ ඇහැට රූපය දෙක රූපේ මේ නාම රූප දෙක නිසා දරුවා කියන අදහසක් ආවා. ඔන්න අදහස නාම රූප දෙකෙන් නිදිලා. නාමයයි රූපයයි නාම රූප දෙක හේතුයි දරුවා කියන දැනගැනිල්ල ඵලයක් විඥානය. නාම රූප දෙක නැති වෙනකොට දරුවා කියන දැනගැනිල්ල නැති වෙනවා කියලා බලද්ද දරුවා කියලා කියන්නේ කියලා රූපයක් පැත්ත නඳුරු වෙන්න එපා. දරුවා කියන දැනගැනිල්ලට අයිති වස්තුවක් නැති වුණොත් දරුවා කියන දැනගැනිල්ල හිටින්නේ නැහැ. එහෙම එකක් ඇත්ත නෙමෙයි සම්මතය ඇත්තක් නෙමෙයි. එතකොට ඔබලන්ට එහෙම සම්මත දේවල් බාහිර ස්පර්ශ ආයතනයි තියෙනවා නෙමෙයි. සම්මතය ඇත්තක් කියන්නේ අපි දැනගන්න දේවල් බාහිර ස්පර්ශ ආයතන හය පැති තියෙනවා. ගහක් ගෙයක් පුටුවක් මිනිස්සේ ගැහණිය පිරිමි කියලා දැනගන්න රූපක් තියෙනවා වුණාම තමයි ලෝකික කියන්නේ. ඔය විදිහට විදර්ශනා කරනවා. ඊට පස්සේ තව පැත්තකින් තමන් වැඩට ගියොත් හෝ ගමනක් ගියොත් හෝ පුරුද්දක් හිටියට තියාගන්න පැය කාලක් හරි භාගයක් හරි දවසේදී ඒ වැඩ පොළට ගියාම ගමනක් ගියාම ඒ පැත්තේ පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා දේවල් තියෙනවා කියලා බාහිර රැවටිච්ච අද්දකින් ටිකක් පැත්තකටවල සුද්ධ කරනවා. ඔය පිටපත යන හඳුගන් පිටපත පාරිශුද්ධ කියලා එකක් තියෙනවා. පිටපතේ ගිහිල්ලා දැක්කහම ආවහම දැකපු අවස්ථාව රාග දේශ මොහ ඇති වුණොත් ඒක සුද්ධ කරනවා. ඒ කියන්නේ ඔන්න වැඩට ගියා මට රංජිත්ව හම්බුණා නිමල්ව හම්බුණා කමල්ව හම්බුණා කියන වගේ දැනුම් ටිකකින් ආවේ. ඉතින් වැඩ කටයුතු කරගෙන මොනකට හොදගෙන ආලරය කෑමක් කාලා නිදාගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉඳගෙන රංජිත්ව නිමල් කියලා ඒ අරමුණු ටික ඇත්තටම උනේ මේකනේ. ඔහොම චුට්ටක් භාවනා කරලා නිදාගන්න විනාඩි 5ක් විතර. ඕම කාලයක් යනකොට කිසිදු වෙහසක් නැතුව විමුක්ති පරිපාචනීය ධර්ම කියලා එකක් තියෙනවා. මේක ටික කාලයක් යනකොට හොඳට මුහු කරනවා. හොඳට නුවණ එනවා. කොච්චරද කියනවනම් හිතට සිහි වෙන හැම එකකම අනිත්‍යයි කියන වචන විතරක් කියන්න පුළුවන් මත්තමක් එනවා. ඒ කියනකොට ඕගොල්ලෝ අනිත්‍යයි කියන අනිත්‍ය සංඥාව විතරයි වඩන්නේ. හැබැයි ඕගලන්ට වැඩෙන්නේ උද්‍ය විඥානය වෙනවා. ඒකයි මෙතන තියෙන සුවිශේෂීකම. ඇයි දරුවා කියලා අනිත්‍යයි කියනකොට එයා දන්නවා ඒක අනිත්‍යයි කියලා කියන්නේ නාම රූප දෙක නිසා මංගව හටගත් අදහසක්. මේ අදහස සිහි වෙලා නැති වෙනවා කියන අදහස. එතකොට මෙහෙම හිතන කෙනෙක් හෝ දෙයක් බාහිර කොහොමවත් හිතේ නැහැ තිබුණෙත් නැහැ මංගව හටගත් එක නැති වෙන හින්දා මේ අනිත්‍යයි කියලා කියනවා. ඒක තියෙන්න බෑ. මොකද මංගවනේ දරුවා කියන අදහස ඇති වෙලා තියෙන්නේ. ඒකට ආහාර නැතිවද මංගවම නැති වෙනවා. ඔය වගේ බොහෝම කෙටි ක්‍රම හම්බ වෙනවා. දැනට මම හිතනවා භාවනා කරන් තෝරන හැටි ඔය විදර්ශනා කරන හැටි ඔය තමතරව සමතකම තහන වඩන හැටි ආනාපාන සතිය වඩන හැටි බුද්ධ කුණා සුභය මරණය වඩන හැටි අපිට ඕන තරම් අහකට ක්‍රම තියෙනවා. අහකට ඒ වගේ අරදි නැහැ. ඒවා හරි අනේ ස්වාමීන් වහන්සේලාගෙන් අනිද්දී ආය අනිත් තැන්වල තියෙන කමටහන් වැරදි නැහැ. ඒවා හරි. එතකොට මෙතෙන් තියෙන්නේ පොඩි අඩුවක් විතරයි. ඒකට මේ වගේ විදර්ශනා කරන ක්‍රමයක් එකතු කරගන්න. එතකොට හරියනවා. එතකොට උද්‍යව්‍ය ඥානය සම්මර්ෂණය කරනවා. මෙන්න මේ විදිහට උද්‍යව්‍ය ඥානය බලනකොට සංස්කාරයේ භංගයේ පේන දවසක් එනවා. භංගය කියලා කියන්නේ ඇත්තටම තමන් තුල තාම පේන්නේ නාම රූප දෙක නිසා දරුවා පුතා ගෙදර කියලා දැනුමක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනවා. මේ විඥානයේ අධ්‍යක්ීමට මේ ප්‍රඥාප්තියට තාපතින් ගෝ සංඛාර කියලා තාපතින් කියන දුව පුතා අම්මා තාත්තා කියලා නාම රූප දෙක නිසා හටගන්න විඥානය නැත්නම් නාම රූප දෙක නිසා හටගන්න මේ දැනුමට සම්මතයට ප්‍රඥාප්තියට නිරුක්තියට විඥානයේ මායාවක් කියපු එකට කියනවා සංස්කාර කියලා. මේකේ ස්වභාවය තමයි අනිත්‍යයි. නාම රූප දෙක නිසා හටගන්න මේ දරුවා පොතපත පෑන කියන දැනගැනි නාම රූප දෙක නැතිවෙන්නේ නැති වෙනවා. අනිත්‍යයි. උපදවය දන්නු. ඉපදිරා නිරුද්ධ වෙනවා. නාම රූප දෙක උපදිනකොටම
ඇති වෙනකොටම තමන් තුල ඉපදෙනවා. හරියට වයින්කොට වතුර බිඳුවක් අටකටව නාම රූප දෙක නැති වෙනකොටම තමන් තුල නැති වෙනවා. උපාද වයද උපජිත නිරුද්ධති තමන් තුල ඉපද නිරුද්ධ වෙන පටස් ගල බෙදිලා නාම රූප දෙක නිසා විත්‍ය තදුරු ද්වර්ව කියලා අදහස් ඉපද නිරුද්ධ වෙන උපජිත නිරුද්ධ තේසං උපසමෝසුකු ඒක ඒව සංසිදෙනවා නම් තමන් තුල ඒක තමයි සැපේ තේසං උපසමෝසුකු ඒක සංසිඳීම සැපයි දුව පුතා අම්මා තාත්තා කියන අදහස් බාහිරය නිසා බලනකොට ඉබේම උපදින කම නැහැ නුවණයි හිතලා වුණ ප්‍රඥප්ති මෙහෙම එකක් වෙනවා කියලා ඇසුරු කළ හැකි එතකොට ඒ සංස්කාර ධර්ම උපදින එක තමන්ගව සංසිඳුණු ඒකේ නිරෝධයට බලනවන සංසිඳීමට බලනවන ඒක තමයි ලෝක සැප නමුත් අපි මොකද කරන්නේ සංස්කාර පරිහරණය කරනවා දුව පුතා අම්මා තාත්තා පුත පැත්ත කියලා එන නාම රූප නිසා හටගන්න විඥානය සංස්කාර ධර්මයේ උපදින ඒකෙන් නාම රූප දෙක දිහා බලනවා එතකොට අපිට සංස්කාර නිත්‍යයි පුත ගහ කොළ ගෙවල් රුවල් ඉඩ කඩන් යාන වාහන මිල මුදල් නැද්ද දුව පුතා කියලා සත්‍යය කියලා මේ සියලු සංස්කාරේ පරිහරණය කරනවා එතකොට අපි ඔක කර්මයි කියලා. ඔය නාම රූප නිසා විඥානය කියන මේ තැන හරි සුවිශේෂී. ස්කන්ධයෙන් උදේවැය කියන තැන මම අද දවසේ දකින්නේ මුළු නිවනම. කුළු ගන්නවල කැටි කළ පෙන්නපු පිරිසිදුම ලෝකෝත්තර මාර්ගේ වැඩෙන තැන. ඒක බලබලා ඉන්නකොට සංස්කාරයන්ගේ බංගේ උගලන්ට අහු වෙනවා කියන්නේ නාම රූප දෙක නිසා දරුව කියන අදහස අසගත්ත නාම රූප දෙක නැති උඩ මංගාව මේ දරුව කියන අදහස නැති වෙනවනේ කියලා බැලුවට තාම පේන්නේ නැහැ. බාහිර දරුවා එහෙමට හිටියන්නේ ඉන්නවනේ කියන තැනින් පේන්නේ තව තව බලන්න. ඔන්න කාලයක් යනකොට නාම රූප දෙක නිසා දරුව කියන අදහස ඇවිල්ලා නාම රූප දෙක නැති උඩ මේක විදිල යනවනේ කියන නුවර පිනෙන මට්ටමට එනවා. අන්න එතකොට තමයි මෙහෙම තමන් තුළ විදිල යන දේ බාහිර නාම රූප දෙකට ආදේශ කරලා ලෝකයක් හදාගන්න කී බය දකින්නේ බයපේ ආදීනවපේ ඈ බයපේ ආදීනවපේ එතකොට තමයි මේක නිදෙන්න ඕනේ කම හිතන්නේ සංස්කාරයන් කියලා හුද්දට ඔය කොම නුවන් මේව ගන්න ඕනේ මම කිව්වට ඒක ගොඩට ඔක්කොම එනවා පිළට මොනෙල ස්කන්ධයගේ උදේවේ බලන්ට සිහියෙන් ඉන්න මේ ස්කන්ධයගේ උදේවේ බලන්ට කිව්වේම ඒකයි. බාහිර නාම රූප දෙක නිසා තමන් තුළ දැනුමක් ඇති වෙනවා දැනගැනීමක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනවා කියන එකද කියන්නේ. නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධ විඥාන නිරෝධා කියලා කියනකොට ප්‍රඥප්තිවනේ සම්මත වශයෙන් වචනවල හිරවෙන්න එපා. තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ජීවිතයෙන් දකින්ට ඇහත් රූපය දෙක රූපය ඒ නිසා හත ගන්න වේදනා සංඥා චේතනා නාම ඒ නාම රූප දෙක නිසා විඥානය කියන පොතක් පැන්සලක් පැදුරක් මනුස්සයෙක් කියලා පේනින් දේ දැනගන්නකම නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා ඇහත් රූපය දෙක වෙන වෙනකොට නාම ධර්ම විදෙනවා ඒ නැති වෙනකොට ප්‍රඥප්තිය තමන් තුළ ඉපදෙන නිරුද්ධ වෙන උපජ්ජිත නිරුද්ධයි ඉපදෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා. කන ශබ්දය දෙක රූපය ඒ ස්පර්ශය නිසා සෝත සම්පස්ජ වේදනා සද්ද සංඥා සද්ද සංචේතන තියන නාමයේ ඒ දෙක නිසා බල්ලෙක් දුරනවා වාහනයක් යනවා ළමයෙක්ගේ කටහඬ අහවල් කෙනාගේ කටහඬ අවරදේ මහත්තයෙක් කටහඬ නන්දවාලේ කටහඬ කියලා දැනුමක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා. එතකොට ශබ්දවලට නිමිති නැහැ. ශබ්දවලට නිමිති නැහැ. එතකොට නාම රූප දෙක නිසා මෙහෙම දැනුවත් කරනවා නාම රූප දෙක නැති වෙන හැටි. ඔය වගේ ස්පර්ශ ආයතන හයෙම බලන්න. ඉඳගෙන ඉන්නකොට ওই ටික තමයි කරන්නේ. එතකොට ඔකට ගොඩාක් උපකාර හිතේ හිතේ දුවන ගතිය අඩු වෙන එක අඩු වුණු තිකමට පේනවා. ඒ සඳහා සමතකමට යනක් වඩන්න. සමතකමට යනක් වඩා ගන්න උපකාර පිණිස කායික වාචික සංවරයක් ඇති කරගන්න එක සීලය.
සීලයක පිහිටලා චිත්ත සමතයක් හදාගන්න ගමන් ස්කන්ධයෙන් උදේවැය බැලුවොත් නාම රූප දෙක නිසා හටගන්න විඥානේ නාම රූප දෙකෙන් මිදිලා තමන් තුළම උපජිත නිජන්ති ඉපද නිරුද්ධ වෙන ධර්මයක් තමයි කියනක හොඳට ඉක්මනට පෙනේ. එතකොට බහැර නාම රූප දෙකට ආදේශ වෙන්නේ නැහැ, වෙන්න ඉඩ නැහැ. රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ඥානයේ අකෝපයයි. බහැර නාම රූප දෙක පැත්තට හීනකින්වත් යන රහතන් වහන්සේ නම් ඒ කියන්නේ නාම රූප දෙක නිසා හටගත් සම්මතය නිරුද්ධ වුණාම අරපැතට යන්න බෑ. ඇහැ රූප පැත්තට යන්න බෑ. ඒකද කියනවා ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන උපාදාන වශයෙන් ශබ්ද උපාදාන වශයෙන් නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටම් මන ධම්ම උපාදාන වශයෙන් නොගෙන මිදිලා කියලා. ඒ උපාදාන වශයෙන් නොගෙන මිදෙන ක්‍රමය තමයි හුරු වෙවි යන්නේ. දැන්මම ඒ පැත්තට යන්න තුයින්ද හුරු වෙවි යන එක තමයි ස්කන්ධෙක උදේ බලනවා කියන්නේ. හුරුව සම්පූර්ණ වෙච්ච තැන තමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට මෙලෝදීම ලෝකේ ඉන්නවා ලෝකෙ මිදිලා. එතකොට ඒ හිඳ ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. ඇහැ ලෝකය, රූපේ ලෝකය, චක්කු විඥානේ ලෝකයයි. ඒක පරිහරණය කරනවා, ඇහෙන් රූපයක් බලනවා, ඒකෙ මිදිලා. ඒ නිසා තමන් තුළ දැනුමක් එනවා කියන තැන නුවණින් බලාගෙන ඉන්න අපේ නැති. හැබැයි ඒ මිනිස්සෙක් ඒක ගහක් ගලක් කියලා මේ දැනුමින් ඒ පැත්තට ගිහිල්ලා නැහැ. මිදිලා ඉන්නේ. ලෝකේ අර පැත්තට යද්දි. ඒ හින්දා ඇහැ රූප චක්කු විඥානේ අහගෙනම නිරුද්ධ වෙන බව සාක්ෂාත් වෙනවා. දුක පිළිගෙන දකිනවා, සමුදය දුර වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ටික කළා ඉවරයි කියන තැනට ගියාම තහතනම් සිදුවේ. ඉතින් ඒක නොබෝ දවසකින් උගලන්ට කළ හැකි මේ කතා කරන දේ හරිම වේගවත් උගලම නිවන කරා අරගෙන යන උජුකෝ නාම සෝමංගු. ඒ මාර්ගය බොහොම ඍජු, බොහොම කෙලින් තියෙන නිවැරදිව ගංගා යමුනා සරඹ මහයි පෙර දිගට හැරිලා පෙර දිගට පවතින වගේ මේ ගංගාව මහණි හරියටම නිවන්ට හැරිලා නිවන්ට බර පවතින. ඔගොල්ලෝ ওই ටික ස්කන්ධක උදේ බලනවා කියන එක විතරක් කරන්න නිවනට බැසගන්නේ හිත. හරි, ඔය ටික මම මතක් කළා. ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. තේරුණාද කියපු ටික? එහෙමයි ස්වාමී. මම සාමාන්‍ය අප්‍රමාණ පින්න වහන්සේට හරිම ලස්සනයි. හොඳටම තේරුණා. හොඳටම වීර්ය ගන්න ඕනේ කියලා තේරුණා. ඒ ටික කරන්න පුළුවන් කියලා වහන්සේ කියලා දී. වීර්ය ගත්තොත් හිස් නෑම නොබෝ දවසක. එහෙමයි ස්වාමී. මේ කල්පගානක දුක එක සත්‍යයි දෙකයි ගෙවිලා යන්නේ. මේ පල් වෙන්නේ නැහැ එකතැනක. Tamanthama තේරෙනවා. අද උදේ ඉඳන් රැ වෙනකන් ස්කන්ධයෙන් උදේ වළඳ ගත්තා. හවස වෙනකොට බැහැර නාම රූප දෙකේ ශුන්‍යතාවය පේනවා. ඒක එළඹ සිටින තැන තැනට ටික යන්න පුළුවන්. Tamanthama පේනවාමයි මෙහෙම දෙයක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොනවා හරි ප්‍රශ්න තියෙද? එහෙනම් අපි අවසන් කරමුනේ. හරි, සාදුකාරයක් දෙන්නකෝ. ගම්ටින් සියලුවම ආකාරයෙන් ප්‍රණය කරගත්තා වූ සියලුවම කුසලයන් ලෝකයේ සම්බුදු ශාසනයට උපාප සීල දනාවක් නෑරණ්‍ය ශ්‍රේෂ්ඨ ස්වාධිපෝතු ශාසන නාම කිෂ්ඨකාරක සීල දවීමේ මනෝමතම් යුත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍යත්වන බෝධිකම උතුම් වෙන සෙනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු බුද්ධ සාරකං. ආකාශත්තා චුම්මත්තා දේවානාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා බෝධියත් සියම්පතං. ඒ වගේම අපිට මේ ශාසන දායාදී ලබා දුන්නා වූ අපවත්ී වදාලා ආචාර උපාදයන් වහන්සේලාගේ සංගතීත්වයෙන් වහන්සේලා ශ්‍රීපත් කරනවා. ඒ වගේම අපේ නිය පරිලෝකීය වූ දෙනෝපිය ගුරුවර නෑද බඳු මිත්‍රාදී සහෝදර
කල්යාණ මිත්‍ර ආදී යම් ඥාති සමූහයක් තුන් බලාපොරොත්තු වෙන මේ ජීවිත සාංසාරික වත් ඒ සීල දනාට අපි කළා මේ සීල පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ පින් අනුමෝදන් අපගේ ඥාති දුකෙන් මිදී සතුට බහකටපත් වෙන මුතුන් නිවන් සැනසෙත්වා කියන අදහසින් අපි ඥාති දුකෙන් අනුමෝදන් කරමු ධර්මදේශනා කලාව ධර්මස්වණය කලාව බාප සීල් දනම් සම්පාදනය කරගත්තා මේ ධර්මයන්ගේ ආනිසංස බලයෙන් මේ ජීවිතයේදීම සියලු දුකේ නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.